UFO කතාව අද අප එකක් නෙමෙයි. අපිට දැනට identify කරන විදිහට UFO related මොකක් හරි පුරාවෘත්තයක් ජනශ්‍රුතියේ එන කතාවක් තියෙනවා. ඒ ඔස්සේ ගිහිල්ලා බැලුවාම මේ හැම ශිෂ්ටාචාරයකටම යම් යම් කණ්ඩායම් ඇවිල්ලා ඒගොල්ලන්ට අර නැති වෙච්ච සාක්ෂි. ඒ කියන්නේ ඊට කලින් ලෝකේ ලොකු සාක්ෂියක් තිබුණා කියලා ලොකු හාහුවක් තියෙනවා දැන්. ඒතොර මෙන්න මේ විවිධාකාරයේ සංස්කෘතික කාරණා වලින් ඇවිල්ලා මේ හැම ශිෂ්ටාචාරයකටම කරපු බලපෑම් තියෙනවා. ශිවලිංගය සම්බන්ධ වෙනොත් ඇත්තටම ඒක ශිවලිංගයක් නෙවෙයි. ඇත්තටම පොඩ්ඩක් වෙන විදිහකට ප්‍රොජෙක්ට් කරපුවාම පොඩි අභ්‍යව අපි මොනිටර් කරන එහෙම නැත්නම් අපි දිහා බලන් ඉන්න යම් කිසි ජීවි කොටාශයක් හෝ උන්ගේ නියෝජිතයි. ඒ නියෝජිතයි දැන් මේ මිනිස්සු ඔන්න දැන් න්ියුක්ලියර් ලෙවල් එකට ඇවිල්ලා. ඒක නිසා අපි මේගොල්ලන් පොඩ්ඩක් මොනිටර් කරනවා නැත්නම් මුම් මේකෙන් කෙලවගෙන මුළු ග්‍රහලෝකෙ විනාශ කරලා දානවා. අපි පොඩ්ඩක් මේක කන්ට්‍රෝල් කරමු. කියන්නේ අපි මෝඩයි අපි ඔබ්සර්ව් කරන්න පුළුවන් ලෙවල් එකේ. එහෙමම කියන්න බෑ. අපි නොහිතන තැන් වලින් පැනලා ඒගොල්ලෝ දිනු වෙලා තියෙන්න පුළුවන්. සමහර දේවල් වලදී අපි ඒකට වඩා දිනු වෙන්න පුළුවන්. අපි හදාගත්ත පැරමීටර්ස් ටිකක් තියෙනවා. ඒ ටික ඇතුළෙන් දැන් හිතුවම තමයි අපිට මේ එතනට out of the box ගේන්න. ඔව් ඒක out of the box යන්න ඕනේ. මොකද අපි හැම වෙලාවෙම අපිට පේන දේවල් වලට වඩා දේවල් තියෙන්න පුළුවන් කියන තැනට සමහර දේවල් අපි දැනට තේරුම් අරගෙන නැහැ. අපි තේරුම් අරන් ඉන්නේ ඒවා වැරදි වෙන්න පුළුවන් කියන තැනට ගේන්න ඕනේ. අයිබෝන් දසුන් අයිබෝන් සංජය අයිබෝන් අයිබෝන් සංජයව මං හිතන්නේ මීට කලින් විවිධ හේතු මත අපි හම්බෙලා තියෙනවා. එකපාරක් දසුනුත් හම්බුණා මතක නම් මම සද්දසුන් එක්කත් කරපු පොඩ්කාස්ට් එකක් තිබුණා. හැබැයි අද මේ වෙන ඉන්ට්‍රස්ටිං වැඩකට සෙට් වෙන්නේ. මේ සංජයයි දසුනුයි කරන පොඩ්කාස්ට් එකක් තියෙනවා මනස්ගත කියලා. පැය ගණන් පැය හතර පහ යනේව පහුගේ දසර සඳකත් ඔයා තව ඉසුරු ඉසුරු කට්ටියත් කතා කරන කුමරි සංජය තමයි මේක අපි ඔක්කොංගම ට්‍රිගර් කරේ. මෙන්න මේ UFO කතාවක් යනවා දන්නේ නැද්ද? මෙම නිවුස් එකක් යනවා ලෝකේ මේ UFO සම්බන්ධයෙන් ඔන්න ගවර්න්මන්ට් එකක් ඔෆිෂියලි මේ ගැන කතා කරන්න යන්නේ කියලා. ඉතින් අපි හැමෝම අහලා තියෙනවානේ unknown flying objects කියන unidentified flying object කියන. මම මේ කතාව පටන් ගන්නේ zero තැනින්. හරිද? මම මේ ගැන ලොකුවට කියවලත් නැහැ අතරම. දැකලා තියෙන්නේ නිවුස් වල දැකලා තියෙන ටික සහ ඒ එහෙම ඇහි වැදුණු ටික ෆිල්ම් වල දැකලා තියෙන ටික. අනිතික මම එහෙම මේ සයිෆයි මූවි වල මේ එන හાર્ඩ් කෝ ෆෑනුත් නෙවෙයි. එතනින් මම වැඩේ පටන් ගන්නම්කෝ. ඒතර ඕගොල්ලෝගෙන් ඔයාලට තියෙන එක්ස්පෝෂර්. ඒතර මට තේරෙන විදිහට ඔන්න කතා කරන්න. හරිද? ඔයගොල්ලෝ සමහරලාට මනස්ගතකේ කතා කරන ලෙවල් එකකින් මට අහු වෙන එකක් නැහැ. හරි. හරි. ඇත්තටම මොකද්ද පහුගිය දවස්වල කන්ග්‍රෙෂනල් හියරින් එකක් US වල ගියා කියලා තමයි ප්‍රවෘත්ති ඇහුනේ. ඒ ප්‍රවෘත්ති මමත් දැක්කා. මොකක්ද ඒ හියරින් එක? ඒක ඇතුලේ මොනවද ඔප්පු කරන්න හැදුවේ? මොනවද අහපු ප්‍රශ්න? මම දැන් ඔය කියපු UFO කතාව අදයි අප එකක් නෙමෙයි. කන්ග්‍රෙෂනල් කතාවටම එන්න. ඒ කියන්නේ ඒක 1940 ගණන් වල ඉඳන් ලෝකේ ටිකක් වැඩිපුර කතා වෙන්න භාවෙන් බහට ලක් වෙච්ච දෙයක්. හැබැයි ඊට කලින් අවුරුදු දහස් ගණනකට පෙර ඉඳන් විවිධ ශිෂ්ටාචාරවල මෙසපොටේමියාව ඉඳන් ඊජිප්තු ඉඳන් අපේ සංස්කෘතිය ඇතුලේ පවා ලෝකේ හැම ශිෂ්ටාචාරකම වගේ මේ UFO රිලේටඩ් අපිට දැනට ඐඩෙන්ටිෆයි කරන විදිහට UFO රිලේටඩ් මොකක් හරි පුරාවෘත්තයක් මොකක් හරි ජනශ්‍රුතියේ එන කතාවක් තියෙනවා. ඒක උදාහරණයක් කියමු. උදාහරණයකට ඒ හැම දැන් අපි හිතමු ඉන්කා ශිෂ්ටාචාර. ඊට පස්සේ එහෙම නැත්නම් ඇස්ටෙක්ස්ලා. නැත්නම් ආසියානු කරේ තිබ්බ ඉන්දු නිම්න ශිෂ්ටාචාරවල මෙසපොටේමියාවේ ඊජිප්තුවේ මේ හැම තැනම ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ සඳහන් වෙනවා ලෝකයේ විශාල විනාශයකට ලක් වුණා කියලා මීට අවුරුදු 12000 කට විතර කලින්. ඔකට අපි කියනවා යංගර් ඩ්‍රයස් පීරියඩ් කියලා. ඒතර ඒක දැනට විද්‍යාත්මකව හොයාගෙන ඉතුරු ඇත්තටම එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඒතර ඔන්න ඔය පීරියඩ් ඒක තියෙන ඒන්ෂන් ඇපෝකැලිප්ස් බැලුවත් ඒකෙත් පැහැදිලිව මොකක් කතා කරනවා. එතකොට ඒ ඔස්සේ ගිහිල්ලා බැලුවාම මේ හැම ශිෂ්ටාචාරයකටම එයින් පස්සේ මේ විනාශයෙන් පස්සේ යම් යම් කණ්ඩායම් ඇවිල්ලා ඒගොල්ලන්ට අර නැති වෙච්ච සාක්ෂි. ඒ කියන්නේ ඊට කලින් ලෝකේ ලොකු සාක්ෂියක් තිබිලා කියලා ලොකු හාහුවක් තියෙනවා. දැන් සුදු පුරා විද්‍යාත්මක එක ඔප්පු වෙගෙන යනවා. ඒ කියන්නේ මෙච්චර කාලෙ පෙදෙන හිටිය අවුරුදු 6000කට කලින් තමයි ශිෂ්ටාචාරය ආරම්භ වුණේ කියලා. නමුත් දැන් එහෙම නැහැ. අවුරුදු ලක්ෂ ගණන් එහා පැත්තේ අපිට අටබුන් හම්බ වෙනවා, ටූල්ස් හම්බ වෙනවා, කැටයම් මේ අර මොනවද මේ අපි කියනවා අර ගලේ නෙලපු විවිධ හැඩරු හැඩරුවන් මොකක් හරි කලෙක්ටිව් සිදුවේ වැඩ කරා කියලා සාක්ෂි හම්බෙන මොනවා අපි මේ ඔයාලා මේ පොඩ්කාස්ට් එකට කලින් හසාගේ මගේ පොඩ්කාස්ට් එකේත් අපි කතා කරේ එහෙම ශිෂ්ටාචාරයක් කියන්නේ. කියන්නේ නියන්ද සෝරි නම මට මතක් වෙන්නේ. ඔව් නම මට මතක් වෙන්නේ.
නෑ කියන්නේ අපි අර මොකද ගල්ලු ගල්ලුගේ ඉඳන් අපි මේ ආවා කියනවානේ ගොවිතැන් යුගයට ඒ අපි දැනට තියෙන පිළිගැනීම නමුත් ওই අතර කාලයේදී ඇත්තටම ඊට වඩා දෙයක් අපේ මිනිස්සු එකතු වෙලා හදලා තියෙනවා ලොකු මොනියුමන්ට්ස් හදලා තියෙනවා හිතා ගන්න බැරි තරම් ඒ කියන්නේ පිරමීඩ හැදුවා කියන එක අපි දැන් දන්නේ නමුත් ඊට අවුරුදු 1000 ගානකට කලින් 10000 ගානකට කලින් අපි හිතාගෙන දැන් ඔය ගොබෙකි ටෙපි කියන විශේෂයෙන් ඔය ඒ ආකියොලොජිකල් ඩිග් එකේ හම් වෙන දේවල් අපිට හිතා ගන්න බෑ කොහොමද උනේ කියන අන්න ඒ වගේ මේ හැම ශිෂ්ටාචාරයකම එක්ක ඩ්‍රැගන්ස්ලා මකරු කියන සංකල්ප. එහෙම නැත්නම් සර්පන්ට්ස්ලා සර්පන් ගොඩ් කියන සංකල්ප. ඒගොල්ලෝ වෙන්නේ සර්ප ඔව් සර්පයා නාගයා කියලා අපිට අපේ සංස්කෘතියට අපිට ගන්න පුළුවන් ඒක. ඒතකොට මෙන්න මේ විවිධාකාරයේ සංස්කෘතික කාරණා වලින් ඇවිල්ලා මේ හැම ශිෂ්ටාචාරයකටම කරපු බලපෑම් තියෙනවා. ඒ වගේම ලෝකයේ විවිධ තැන්වල මම ඔය කියපු ඔය බෙල්ට් එකේ ඔය කියන අර පැත්තෙන් ගත්තම දකුණු ඇමරිකාවේ, කැරීබියන්, මෙක්සිකෝ, ඊට පස්සේ අප්‍රිකාවේ, ආසියාවේ මැලේසියා ඒ පැත්තේ යන ඒ පැත්තට යනකම් ඒ බෙල්ට් එකක් තියෙනවා. ඒ බෙල්ට් එකේ හැමතැනම පිරමීඩාකාර ගොඩනැගිලි හදලා තියෙනවා. එතකොට ලංකාවේ සත්මහල් ප්‍රාසාදය කියලා එක හරියට බැලුවොත් ඇස්ටෙක්ස් පිරමීඩ වලට ගොඩක් සමාන එකක් තමයි තියෙන්නේ. ඒක සම්බන්ධ විද මත තියෙනවා. අපි ඉස්සරහට ඒක කතා කරමු. මේ අන්න ඒ වගේ මේ මේ කොහොමද මේ එකම ෂේප් එක මේ හැම ශිෂ්ටාචාරයකම හැදුනේ? කොහොමද මේ එකම එකම සිම්බල්ස් සිම්බලිසම්? ඒ කියන්නේ අභ්‍යවකාශ ගාමීගේ හැඩරුවට සමාන පුද්ගලයෙක්ගේ රූප මේ හැම ශිෂ්ටාචාරයෙම තියෙනවා. ඔය ගැනම කතාවක් තියෙනවා සංජය. මං කියන්නේ මේකත් අපි අපේ පොඩ්කාස්ට් එක කතා වෙච්ච එකක්. ඒ තමයි මේ ඔය ශිව වන්දනා කරන ශිව මොකද ඒ කියන්නේ ශිවලිංගය සම්බන්ධ වෙනුත් ඇත්තටම ඒක ශිවලිංගයක් නෙවෙයි. ඇත්තටම පොඩ්ඩක් වෙන විදිහකට ප්‍රොජෙක්ට් කරපුවාම පොඩි අභ්‍යවකාශ යානයක ටික්ටක් එකක් වගේ මේ පැත්තේ මේ පැතරු එහෙම එකක් තියෙන කියලාත් මම හිතන ඒකත් ඔය අපි පහුගිය විශේෂයෙන්ම ඒන්ෂන් ඇපෝකැලිප්ස් ගැන කතා කරපු පොඩ්කාස්ට් එක කතා වුණා. කොහමරි ඔයා මේ කියාගෙන ඉන්න එක ඒක තමයි අපිත් දැන් මම ඒක නොබල තමයි මේ කතා කරන්නේ. දැන් අපට පේනවනේ කනෙක්ෂන් එක. අන්න ඒ වගේ කනෙක්ෂන්ස් ගොඩක් තියෙනවා. ඒ අතීතේ. නමුත් දැන් සාමාන්‍ය ලෝකේ කියන්නේ සාම්ප්‍රදායික ඇකඩමියාවෙන් එහා. එහා. දැන් ඔය ඇකඩමියාව විසින් නේ ඔය ටික කතා කරන මිනිස්සු ටික පිස්සු කරේ සහ ඒ ටිකට ඒක විහිළුවට ලක් කරා. ඒක කියන්නේ එතනද මම හිතන්නේ විශේෂයෙන්ම ඒන්ෂන් ඇපෝකැලිප්ස් එකේ එහෙම හැබැයි දැන් කට උත්තර නැති හැන්කොක් එහෙම ට්‍රෝල් කරේ කියන්නේ ග්‍රෑම් හැන්කොක් ට්‍රෝල් වෙන්නේත් හැබැයි ට්‍රෝල් වුණාට දැන් ඒක එහෙම කියන්නේ නැහැ. මොකද සාක්ෂිත් එක්ක ඇවිල්ලා තියෙනවා. දැන් Netflix එකේ තියෙනවා. ඒක සා මං හිතන්නේ ඔයා ඔය කියපු මේ මොනවද කැනීම් සයිට් එක සම්බන්ධයෙන් එයා දාලා තිබුණු රිපෝට් එක එහෙම අන්තිම හරි වෙනකොට ට්‍රැක පයින් ලෙවල් එකේ තියෙනවා ඉරට කෙලින් හදපු ඒ කියන්නේ ලොකු මේ අභ්‍යවකාශ නිරීක්ෂණය කරලා ඒ ඔස්සේ නැවිගේට් කරපු තාක්ෂණය හරි වයි කතා කරා එතකොට දැන් ඕක පයින් එක මගේ හැටිය 1940 ගණන් වලට එනකොට ලෝක යුද්ධය ඇති වෙලා මේ නියුක්ලියර් කියන එක දැන් අපි ඕපන්හයිම ෆිල්ම් එක වගේ දැන් මේ ඉන්නේ මේක බලන අය දන්නවා දැන් මේ නියුක්ලියර් එනර්ජි එක මිනිස්සු පාවිච්චි කරන්න පටන් ගන්නවා එතකොට නියුක්ලියර් එනර්ජි එක පාවිච්චි කරන පටන් ගන්නවා කියන්නේ අපේ ශිෂ්ටාචාරයක් විදිහට අපි ලෑස්ති ටිකක් අර higher form of warfare කියන්නේ සාමාන්‍ය තත්ත්වර වඩා ටිකක් උසස් ලෙස ටිකක් ඊළඟ එනර්ජි ලෙවල් එකට පනින්න අපි ලෑස්ති තැනට අපි ආවා. ඔන්න ඔය එනර්ජි ලෙවල් එකට පනින්න තැනට ලෑස්ති තැනට ආපු නිසා යම් කිසි විදිහකින් ওই UFO activities ඒහා සමගාමීව වැඩි වෙන්න පටන් ගත්තා. එතකොට මතයක් තියෙන්නේ මේ අපිව මොනිටර් කරන එහෙම නැත්නම් අපි දිහා බලන් ඉන්න යම් කිසි ජීවි කොටාශයක් හෝ උන්ගේ නියෝජිතයි. ඒ නියෝජිතයින් කියන එක ගැනත් විවිධ මත තියෙනවා. ඒ නියෝජිතයින් දැන් මේ මිනිස්සු ඔන්න දැන් නියුක්ලියර් ලෙවල් එකට ඇවිල්ලා. ඒක නිසා අපි මේගොල්ලන්ව පොඩ්ඩක් මොනිටර් කරනවා නැත්නම් මුන් මේකෙන් කෙලවගෙන මුළු ග්‍රහලෝකෙ විනාශ කරලා දානවා. විශ්වයේම තියෙන මේ වගේ ග්‍රහලෝක 14ක් වෙන්න පුළුවන්. ඒ වගේ පරිසර පද්ධතිය විනාශ කරන්න දෙන්න බෑ. අපි පොඩ්ඩක් මේක කන්ට්‍රෝල් කරමු. කියන්නේ ආ කියන්නේ අපිට වඩා සුප්‍රීම් පවර් එකක් තියෙනවා. සුප්‍රීම් පවර් එකක්. ඔව් එතන කියන්නේ අපිවත් ඔබ්සර්ව් කරන්න කියන්නේ අපි මෝඩයි අපිව ඔබ්සර්ව් කරන්න පුළුවන් ලෙවල් එකේ. එහෙමම කියන්න බෑ. නේද? ඔව් එහෙමම කියන්න. සුප්‍රීම් කියන්න බෑ. ඒ කියන්නේ අපි සුප්‍රීම් කියලා අපි හිතන්නේ අපි මේ ඩෙවලොප්මන්ට් එක ලීනිය කියලානේ. එහෙම වෙන්න ඕනේ අර අපේ මේ පොඩ්කාස්ට් එකේ ගැන කතා කරා මේ කියන්නේ අපි නොහිතන තැන් වලින් පැනලා ඒගොල්ලෝ දිනු වෙලා තියෙන්න පුළුවන් සමහරක් දේවල් වලදී අපි ඒකට වඩා දිනු වෙන්න පුළුවන්. එතකොට දැන් උතන අර ලොකු ඇෂම්ෂන් ගොඩක් උඩ ඉඳගෙන අපි හිතන හින්දා ඒ ප්‍රශ්නේ එන්නේ. මොකද අපි හැම විටම ඒගොල්ලෝ අපිට වඩා දිනු වෙන්න ඕනේ කියලා නියමයක් නැහැ. එහෙමයිකුත් නැහැ. තව ගොඩක් අය හිතනවා මේගොල්ලෝ එන්නේ ගොඩාක් දුර මේ සෞර ග්‍රහ මණ්ඩලයක මොකක් හරි තීන මේ වෙන මේ තරුවක ඉඳන් තමයි එන්න ඕනේ. ඒතර ආලෝක වර්ෂ ගාණක් ගෙවන්න ඕනේ. ඔය වගේ ෆ්‍රේම් වර්ක් එකක් ඇතුලේ ඉඳගෙන හිර වෙලා බැලුවම තමයි මේ ওই ප්‍රශ්න ගොඩක් එන්නේ. එතකොට මේ ෆ්‍රේම් වර්ක් එකකින් එළියට යන්න ඕනේ. අපි අර අපි හදාගත්ත මේ පැරමීටර්ස් ටිකක් තියෙනවා. ඒ ටික ඇතුලින් ඉඳන් හිතුවම තමයි අපිට මේ එතනට out of the box ගේන්නේ. ඔව් ඒක out of the box යන්න ඕනේ. මොකද අපි හැම වෙලාවෙම අපිට පේන දේවල් වලට වඩා දේවල් තියෙන්න පුළුවන් කියන තැනට මේ කියන්නේ අපිට සමහර දේවල් අපි දැනට තේරුම් අරගෙන නැහැ. අපි තේරුම් අරන් ඉන්නේ ඒවා වැරදි වෙන්න පුළුවන් කියන තැනට ගේන්න ඕනේ. දැන් අපි ජේම්ස් වෙබ් එක උඩට යනකම් අපි දකින්නේ නැහැ නේ එච්චර ලොකු
එකනේ ද ජේම්ස් එබ්බකින් අන්තිමට අම්පිටේක පොගේ කාලේ බිග් බෑන් එක ආසන්නයට අපිට දැන් බලන්න බලන්න කියලා ඒක ගොඩක් කියලා වෙනස් වෙනවා 3.1 billion years away තියෙන මම දැක්ක ස්ටාර්ස් පවා පේනවා දැන් දැන් තර්කයක් තියෙනවානේ දැන් අර බිග් බෑන් එකට වඩා අපි හිතුවට වඩා කාලේ වැඩි කියලා එතකොට දැන් ඉස්සර හිතන් හිටියේ 13.8 billion ඊට වඩා එහා data ටිකක් ගැන තියෙනවා තාම හැබැයි අර කම්පෙලින් එවිඩන්ස් ලැබෙමින් පවතිනවා ඒක සමහරක් විට ඊට කලින් ඉඳන් විශ්වයේ තියෙන්නේ නැති කියලා හැබැයි අර ඒගොල්ලෝ තාම අර ඩුප්ලිකේට් වෙන්න එපා එකපාර එක රිසල්ට් එකක් දැකපු ගමන් මේ කලබල වෙලා උත්තර දෙන්න යන්නේ නැහැ ඒක හින්දා තව ටිකක් කාලයක් ඉන්න වෙයි මේක රීජනල් ඉවෙන්ට් එකක් කියලා ඔව් හරි අපි අතන්ට මොකද සංජි මොකද්ද මේ ඔව් 40 ගණන් වල දැන් මොනද නියුක්ලියර් කතාව ආවා එතකොට රුසියාව එක පැත්තකින් ඇමරිකාව එක පැත්තකින් දැන් කොයි වෙලාවෙ නියුක්ලියර් බෝම්බ එකක් ඇති වෙයිද දන්නේ මෙන්න මේක නවත්තන්න මේගොල්ලන්ගේ යම් මැදිහත් වීම වැඩි කරාගෙන ඊට කලින් ඉඳන් හිටියා මොනිටරින් හිටියා නමුත් මෙතනින් පස්සේ මැදිහත් වීම වැඩි කරාගෙන මොකද ඒකට මෙහෙම සාක්ෂි තියෙනවා දැන් උදාහරණයක් විදිහට එක්තරා අවස්ථාවකදී 80 ගණන් වල රුසියා නියුක්ලියර් බේස් එකක් පවර් ඔන් කරලා පවර් ඔෆ් කරනවා UFOs කීපයක් ඇවිල්ලා ඒක රුසියාවේ දැනට ඩීක්ලාසිෆයිඩ් ડોකියුමන්ට්ස් තියෙනවා ඒගොල්ලන්ගේ සෝල්ජර්ස්ලා ඔබ්සර්ව් කරලා තියෙනවා ඒ කියන්නේ නියුක්ලියර් මේ මිසයිල්ස් යවන ෆැසිලිටි එකක් උඩට ඇවිල්ලා UFOs ඇවිල්ලා හවර් කරන ගමන් ඒගොල්ලන්ගේ මැෂින්ස් මිසයිල්ස් එක බටන් එකක් ගන්නවා ඒ කියන්නේ ඔන්න මෙන්න යවන්න ඔන්න මෙන්න තැනට කවුන්ට්ඩවුන් එක දක්වාගෙන හැල්ලා ඒගොල්ලෝ පවර් ඔන් කරලා පවර් ඔෆ් කරා ඊට පස්සේ රෂියන්ස්ලා ඒක ඊට පස්සේ හැම මැෂින් එකක් හැම සර්කිට් එකක්ම ගරවල බලලා තියෙනවා කවුරු හරි මේකට ඉන්ෆිල්ට්‍රේට් කරාද මෙහෙම වෙන්නේ කියලා. එහෙම වෙලා කිසිම දෙයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒත් ඒගොල්ලන්ගේ නිගමනය උනේ අර UFO එකෙන් ඒගොල්ලන්ට බලපෑමක් කරා අපිට ඔන්න උඹලව විනාශ කරන්නත් පුළුවන් උඹලව පාලනය කරන්නත් පුළුවන් අපි බලාගෙන ඉන්නේ කියන මැසේජ් එක දුන්නා කියලා. ඕක ඔය විදිහට ඇමරිකාවෙත් තරව තුන 1967 දී. ඒ වගේම නියුක්ලියර් බේස් එකක් ඒගොල්ලන් ෂට් ඩවුන් කරලා තියෙනවා. ඒගොල්ලන්ට හිතාගන්න බැ අදටත් මොකක්ද එහෙම කොහොමද ෂට් ඩවුන් වෙන්නේ. ඒක වර්නින් එකක් නේ. වර්නින් එකක්. ඒක වර්නින් එකක්. මම හිතනවා අපිට නොකියුවට Cuban missile incidents එකෙත් මොකක් හරි issue එකක් ඔතන වෙලා තියෙනවා මොකද ඒක ලෝකේ අර nuclear war එකට ගිය ඔන්න මෙන්න අවස්ථාවක් නමුත් ඒක මග හැරෙන්න යම් කිසි විදිහකට ඒ වගේ බලපෑමක් උනාද කියලා අපි දන්නේ නැහැ අපි දන්නේ නැහැ කවුරුත් කාරක් කියන්නේ නැහැ නේ සම්පූර්ණ අපිට උපකල්පනය කරන්න පුළුවන් ඉතින් ඔන්න විදිහට ඕක කාලයක් තිස්සේ ආවා ඇමරිකන් ගවර්න්මන්ට් එකිනුත් විශේෂයෙන්ම වෙනත් රටවල් වල ගොඩාක් තියෙනවා මම ඇමරිකාව පොඩ්ඩක් focus කරන්න මොකද ඒගොල්ලන්ගේ පැත්තෙන් තමයි මේක මේ දවස්වල වැඩිපුර කතා වෙන නිසා එතකොට වෙන්නේ මෙන්න මේ කාලයක් තිස්සේ මේ ආමීක දැකපු ඒවා පයිලට්ස්ලා දැකපු ඒවා විවිධ පුද්ගලයන්ගේ මත ඒක වැඩ කරපු විද්‍යාඥයන් එලිට වෙලා කීපුවා බොබ්ලසා වගේ කට්ටිය මේ ඔක්කොම එකතු කරලා ඇමරිකන් ගවර්න්මන්ට් එකෙන්ම තීරණය කරනවා 50 ගණන් වල අපි හැම UAPs අධ්‍යයනය කරමු මොකද 1951 ලොකු දර්ශනයක් වෙනවා කැපිටල් හිල් බිල්ඩින් එකට උඩින් වොෂින්ටන් DC වල ඒක අදටත් මේ ඕනතරම් වීඩියෝස් තියෙනවා අදටත් ඒක මේ කිසිම විදිහකින් එක්ස්ප්ලේන් කරගන්න බෑ යානා ගොඩාක් ඇවිල්ලා ඒ කැපිටල් හිල් බිල්ඩින් එක උඩ එයාෂෝ එකක් වගේ එකක් දක්වල යනවා කිසිම වෙලාවක ඒ කාලේ හැම ටෙක්නොලොජියක් කොහොමවත් තිබෙන්නේ නැහැ මොකද ඒ කාලේ තිබ්බේ ප්‍රොප් ප්ලේන්ස් වි ජෙට් එන්ජින් ආපු කාලේ නමුත් ඒ වගේ හැසිරීමක් දක්වන්න ඒ වගේ යානා වලට හැකියාවක් තිබ්බේ නැහැ ඒතර මේ ඔක්කොමත් එක ඒගොල්ලෝ තීරණය කරනවා හරි අපි මේක විද්‍යාත්මක අධ්‍යයනය කරන්න පටන් ගමු ඒතර ඒගොල්ලෝ ගවර්න්මන්ට් එකේම ෆන්ඩ් කරපු ප්‍රොජෙක්ට් බ්ලූ බුක් වගේ එක එක කාලවල වල දශක පහක් තිස්සේ ප්‍රෝග්‍රෑම්ස් පහක් විතර ඒගොල්ලෝ ලොන්ච් කරනවා මොනවද මේව ඩෙන්ටිෆයි කරගන්න තාම ඩෙන්ටිෆයි කරගන්න හම්බෙලා නැහැ හැබැයි සිදුවීම් වලින් 90%ක්ම ෆෝල්ස් මේ එලාම්ස් ඒ කියන්නේ එක්ක වායු බැලුණයක් එක්ක මොකක් හරි වලාකුලක් මොකක් හරි මිනිස්සුම ඒක තමන් UFO එකක් දැක්ක කියා ගන්න ඕනේ කමට මොකක් හරි කරපොද නමුත් සිද්ධීන් 700ක් පමණ තියෙනවා කිසිම විදිහකින් එක්ස්ප්ලනේෂන් එකක් ගන්න බැරි හා අන්න ඒ වගේම එකතු වෙලා ඊට අමතරව දැන් නේවි එක නේවි පයිලට්ස්ලා ඒ වගේ අර ඒ කියන්නේ තනි පුද්ගලෙක් දැකපුවාට අමතරව ඒගොල්ලන්ගේ ෆ්ලියර් කැමරාස් කියලා කියන ෆෝවර්ඩ් ලුකින් ඉන්ෆ්‍රාරෙඩ් කැමරාස් රේඩාර් සිස්ටම්ස් මේ වගේ එකම අවස්ථාවේ විදි කීපයකින් මොනිටර් වෙන්න ගන්නවා මේ යම් යම් UFOs. ඒතර හැම පැත්තෙම මොනිටර් වෙන නිසා නැව් ගණනාවකින් ඒවා මොනිටර් වෙනවා ස්ථාන චන්ද්‍රිකා වලින් මොනිටර් වෙනවා. ඉතින් මේවට එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න බෑනේ අනිවාර්යයෙන් එනවා තියනවා. එහෙනම් අපි මේක ගැන දැන් ඔන්න කතා කළ යුතුයි කියන තැනට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒවත් පෙන්ටගන් එකෙන් ගොඩක් වෙලාවට ඒවා යට ගන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් දැන් ඒක තවදුරටත් යට තියාගන්න බෑ. අර බෝලේ මතුවෙනවා වගේ. දැන් ඒක දැකපු මිනිස්සු ඇවිල්ලා කතා කරනවා. ඉතින් ඔන්න ඔකට අවස්ථාවක් ඉදිරිය තමයි මේ ළඟදි වෙච්ච 26 වෙනිදා වෙච්ච පෙන්ටගන් කංග්‍රෙෂනල් හියරින් එකේ කතා වුණේ UFO ගැන. දැන් ඒගොල්ලෝ කියන එක වෙන වචනයක්. UAP කියලා කියන්නේ unidentified anomalous phenomena. මොකද aerial කියන්න බෑ. දැන් මොකද වතුරටත් සිද්ධ වෙනවා ඒක. ආ ඔකේ. වා. දැන් බැලුව බැලමටම නිකන් සාමාන්‍යයෙන් මේ වගේ කතා සංජය මීට කලිනුත් අපේ මං හිතන්නේ අහලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ තෝරන තරම් තියෙනවා කන්ස්පිරසි එක ඒව අවසානයේ නතර වෙන්නේ. දැන් මීට කලිනුත් මම හිතන්නේ මේ සාකච්ඡාව පළවෙනි අවස්ථාව නෙවෙයි. මේ වගේම එහෙම ගවර්න්මන්ට් එකේ වැඩ කරපු අය, US ගවර්න්මන්ට් එකේ වැඩ කරපු අය, ඒරියා 51 වැඩ කරපු අය වගේ අය ඇවිල්ලා එළිය එහෙම දේවල් කියලා තියෙනවා. ඊට පස්සේ අවසානයේදී එහෙම කියපු කණ්ඩායම් කියපු අය පිස්සු කියලා තමයි
නේද ඒ ලේබල් එක සහ ඊට පස්සේ මේ ගැන කතා කරන ගොඩක් අය කන්ස්පිරසි තියරිස් ලා ගොඩට තමයි වැටුනේ කියන්නේ මේ ගැන බොහොම විශ්වාසයෙන් කතා කරන අය හැබැයි අර එතන තියෙන අර කලින් වාකුව වගේ අපි අපිට දාගෙන තියෙන අපේ දැනුමේ බවුන්ඩරිස් ටිකක් මේක වෙන්න බෑ වගේ කැලලකම තමයි එතන තමයි අපේ පටන් ගන්න තැන එතන ඉඳන් තමයි අපි අනිත් සියලු දේවල් ටික ගණන් හදන්නේ ඉතින් මම කියන්නේ සරලවම අපි මේ 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 පොඩ්කාස්ට් එකේ පුරාම කතා කර කර ගිය එකක් තමයි මේ දැනුමට විවෘත වෙලා ඉන්න අපිට කිසි දෙයක් නැහැයි බැහැයි කියලා බහැර කරන්න බැරි දේවල් අපි ගොඩක් දැකලා තියෙනවා දැන් මේ මම කියන්නේ මේ අන්තිම අවුරුදු ගාන තුර දැන් කවදාවත් අපි සයිෆයි මූවි වල දැකපු AI පැත්ත AI පැත්ත දැන් ප්‍රැක්ටිකල් ලෝකේ තියෙනවා තර අපි සයිෆයි මූවි වල විතරක් දැකපු කතා කරන වාහන මම කියන්නේ මතක නැහැ. නිකන් හිතනවා 1900 හිටපු මිනිස්සෙක් අදටත් ඇරිය කියලා ගෙනහල්ලා. ඔව්. එයා මොන වගේ තත්ත්වයක්ද එයාට ඇති වෙන්නේ? ඒක තමයි. ආ ඒක තමයි හොඳ මේක නේද? කියන්නේ කාට හරි පුළුවන් වුණොත් ටයිම් ට්‍රැවල් කරන්න හරි එහෙම නැත්නම් අර පොඩි කෝමහයක ඉඳලා 90 ගණන් 1900 විතර කෝමහයකට ඇවිල්ලා දැන් 2023 හැරුණොත් එහෙම. වැඩි ඕනේ 1990 ඉඳන් කෝමහයකට එන්න. ඔව් ඒත් ඇත්ත. මේ තියෙන දෙකට ඉඳ කියන්නේ මේක මේ තව දුරටත් මම හිතන්නේ අපිට අර දැනුමටක් තියෙන ඇක්සස් එක නැති නිසා මේක බහැර කරන්න බැරි තත්යකට දැන් ලෝකේ තියෙන දැනුම් පද්ධතීන් වෙනස් වෙගෙන යනවා සහ විශේෂයෙන්ම අර ඇකඩමියාව විසින් හදලා දීපු කොන්ක්‍රීට් කරලා දීපු දැනුමත් මම හිතන්නේ වේගින් වේගින් අභියෝගයට ලක් වෙගෙන යනවා. ඉතින් මම හිතන්නේ අපි මේ පොඩ්කාස්ට් එකෙත් සෑහෙන කාලයක් කතා කරේ ඔය ඇකඩමියාව විසින් හදලා දීපු කොන්ක්‍රීට් කරපු දැනුම වෙනස් කරන්න බැරි අර ලීනිය හදලා දීපු දැනුම අපි හදලා දීපු හිස්ටරි එක සම්බන්ධයෙන් තියෙන නැරටිව්ස් අර මේ මාර් විදියට අලුත් දැනුමත් එක්ක වෙනස් වෙගෙන යනවා. හරි. මේ මේ කංග්‍රෙෂනල් හියරින් එකේදී මොකද උනේ ඇඩ්මිට් වුණාද මෙහෙම UFOs තියෙනවා මේ මම ඊට කලින් මේ කියන්නම් මේ නැද බ්‍රූනෝ මේ එකක් දැන් මේ මේකේ තියෙන ක්‍රෙඩිබිලිටි එක දැන් ඔයා කිව්වනේ කලින් මේ මේ වගේ කලිනුත් ඇවිල්ලා තියෙනවා ඒක කලිනුත් මිලිටරි ප්‍රසන්ස් ලා ඇවිල්ලා ඉන්නවා කලින් කලිනුත් මේ සයන්ටිස්ට්ලා සමහරක් වෙලාවට මේ මේ ડોක්ටර්ස්ලා ඒ වගේ කට්ටිය ඇවිල්ලා කියලා තියෙනවා. ඒත් මේක වෙනස් වෙන්න එපා මේක දැන් ඒ ඔක්කොගේම අපි ගණන් ගන්න නැතුව ඉඳලා මේක විතරක් ගණන් ගන්න මොකක් හරි හේතුවක් තියෙන්න එපා. ඒ කියන්නේ 2017 මං හිතනවාට හරියන වර්ෂය මතක නැහැ 17 දී විතර පෙන්ටගන් එකේ පොඩි බ්‍රීෆින්ග් එකක් කරනවා මේ පෙන්ටගන් එකේ සෝරි මේ 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 කොංග්‍රස් එකට බ්‍රීෆින්ග් එකක් කරනවා මේ මෙහෙම ඔබ්ජෙක්ට් ටිකක් ගැන මේ මේ දේවල් ටික හඳුනාගත්ත නැති එකක් ගැන ඒක එක විදියකට එනවා මේ යෝජනාවක් මේකට UAP task force එකක් හදන්න ඕනි කියලා. එතකොට UAP task force එක 2021 දී arrow කියලා AARO කියලා මේ ඕගනයිසේෂන් එකක් හදනවා කොංග්‍රස් එකෙන්. ඒක ෆන්ක්ෂන් වෙන්නේ පෙන්ටගන් එක ඇතුලේ. හරිද? අර ඒක ඒකද ස්පේස් මිලිටරි නෑ නෑ ස්පේස් ෆෝස් නෙමෙයි. ස්පේස් ෆෝස්. ඔව් දැන් අර මම කියාගෙන හිටියා දැන් අර arrow එකට ඒ කියන්නේ සම්බන්ධව ක්‍රියාකාරී සහභාගී වෙන්න ඉල්ලාරේ තමයි ඩේවිඩ් ග්‍රෂ් කියන්නේ. එයා ඇවිල්ලා මේ ආමියකේ ඉන්න මේ ඉන්ටෙලිජන්ට් ඔෆිසර් කෙනෙක්. කියන්නේ බුද්ධි අංශයෙන් නිලධාරියෙක්. මේ මේ ගුවන් හමුදාවේ. එතකොට එයාට ක්‍රෙඩෙන්ෂල් තිබිලා තියෙනවා හොඳම හයි ක්‍රෙඩෙන්ෂල් තියෙන නිලධාරියෙක්. එතකොට එයා මේ ඒ වගේම එයා ගොඩක් පේට්‍රියොටික් කෙනෙක්. කියන්නේ එයා තමන්ගේ රට වෙනුවෙන් ගොඩක් ආදරෙක් කෙනෙක්. ඉතින් එයා ඇවිල්ලා රොස් කියලා මේ ජනමාධ්‍යවේදියෙක් එක්ක ඉන්ටර්වියු එකක් කරනවා න්ියුස් නේෂන් කියන චැනල් එකට. ඒකෙදී එයා ඒකට එන්න කලින් එයා දැන් ඔය මේ ආමියකේ කෙනෙක්ට ගෙහෙම එකපාරට ගිහිල්ලා මාධ්‍යර කතා කරන්න බෑ. එහෙම ආමියක වෙනුවෙන් යම ප්‍රොටෝකෝල්ස් තියෙනවනේ. එහෙම හිතන්නේ මේ ඉන්න කලින් අර ඇයි ඇතෙන්ට එන්න සිද්ධ වුණේ කියන එක අපි කව කරේ නැහැ. ආව් ඒක ඔව් ඒක හරි. මේ කියන්නේ දැන් මේ එයාට තේරෙනවා එයා ගන්න මේ මේ මොනවද එයා රිපෝට්ස් ටික දුන්නට arrow එකෙන් ඒක පබ්ලිෂ් වෙන්නේ නැහැ. මොකද කොංග්‍රස් එකට මේ මේ හරිනම් දැන් පාර්ලිමේන්තුව හරහා පිහිටවපු ආයතනයක් නේ මේක. ඒතකොට ඒ ආයතනයෙන් කරන සොයාගැනීමෙන් නැවත පාර්ලිමේන්තුවට වාර්තා වෙන්න ඕන. ඒ පාත් එක වැඩ කරන්නේ නැහැ. ඒ වගේම මේ arrow එකට වෙබ්සයිට් එකක් නැහැ. ඒකට ඊමේල් ඇඩ්‍රස් එකක් නැහැ. ට්වීට් එක කියලා account එකක් තියෙන එක පටන් ගත්ත දවසේ එක ට්වීට් එකක් දාලා තිනවා එච්චරයි. ඒ කියන්නේ මේකේ public interface කියන එකක් නැහැ. එතකොට මේ මනුස්සයා ඇතුළේ ඉඳන් මේව කරාට මෙයා එක තැනකට ආවයින් පස්සේ මෙයාට information දෙන එක නවත්තනවා. හා. දැන් ඉතින් මේ කියන්නේ මෙයා ඕනට වඩා දේවල් හොයාගත්තා වගේ එකක්. එක තැනකට ගියන් පස්සේ information ඔක්කොම line මේ මොකද ගෑට pentagon එක හරහා යාට connection මේ එයාට මේ මේ පුළුවන් වෙනවා මේ කට්ටියව මේ මේ ඉන්ටර්වියු කරලා ইনফরমේෂන් ගැදර කරන්න. එතකොට මෙයා දැන් ආණ්ඩුවෙම පත් වෙච්ච මෙහෙම එකක් හින්දා ගැනිට එයාට ইনফরমේෂන් මේ
අපිට මොනවද ඒකට කියන්නේ NDA සයින් කරලා තියෙන ইনফরমේෂන් එයාට දෙනවා මිනිස්සු. එතකොට මිනිස්සු වෙන තැනකට කියන්නේ නැති ඒවා එයාට කියනවා. එතකොට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි ෆීඩ්බැක් එක ලූප් එක වැඩ කරන්නේ නැහැ නේ. දැන් හදපු තැනට යන්නේ නැහැ. එතකොට මෙයා හිතන්නේ රට මේ රටේ මිනිස්සුන්ට මේවා දැනගැනීමේ අයිතියක් තියෙනවා. මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ මේක හදලා තියෙන්නේ මේ වෙනුවෙන් ඒ වැඩේ වෙන්නේ නැහැ. එතකොට මේ ජනතා පරිමත දීපත්‍යයට විරුද්ධව තමයි වැඩේ වෙන්නේ. එතකොට මෙයා මේ කාරණේ ගිහිල්ලා අර මේ මේ මාධ්‍ය ප්‍රකාශනිකුත් කරන්න අවසර ගන්න ඕනේ ආමියක ඇතුලෙන්. එතන ආමියක ඇතුලෙන් යා අවසරය ගන්නවා. අවසරය ගන්න යා ගිහිල්ලා කිව්වම ඒගොල්ලෝ ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්වෙස්ටිගේෂන් එකක් කරනවා. මෙයා මේ කියන්නේ යන කතාව ඇත්ත කතාවක්ද? මේකට තේරුමක් තියෙනවද? මේ ඉන්වෙස්ටිගේෂන් කරන්නේ ආණ්ඩුවෙන්මයි. ආණ්ඩුවෙන් කියන්නේ මේ මේ මිලිටරි එක ඇතුලෙන්. ඔව් ඩිරෙක්ට් ඔෆ් ඉන්ටෙලිජන්ස් අන්න. එතකොට ඒගොල්ලෝ ඒක අප්‍රූව් කරනවා. කියන්නේ මේ මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ කියන්න ඕනේ කියලා. ඒක ඊට පස්සේ තමයි එයා රොස්ගාවට ගිහිල්ලා ඔය නිස් නේෂන් කියන චැනල් එකේ මේ ඉන්ටර්විව් එකක් කරන්නේ. ඊට පස්සේ මේ මෙයාට අවස්ථාව ලැබෙනවා කොංග්‍රස් එකට ගිහිල්ලා මේ මේක බ්‍රීෆ් කරන්න. හරි. එතන මොනවද ඒ ඉන්ටර්විව් එකේ කියන්නේ? එයා කියන්නේ දැන් ඇත්තටම ඔතනදී ගොඩාක් වෙලාවට අපි වචනවලට ලොකු වැදගත්කමක් දෙනවා. එයා කොයි වෙලාවකවත් කියන්නේ නැහැ පිටසක්වල ජීවින් කෙනෙක්. එහෙම ගඳ එහෙම නැත්තම් මේ ඉංග්‍රීසි වචන කියන්නේ මම ඒලියන් කියලා වචන කියන්නේ. එයා කියන්නේ non human intelligence species කියලා. ඒ කියන්නේ මනුෂ්‍ය නොවන බුද්ධිමත් ජීවීන් සිංහලෙන් කියවත. එතකොට ඒක ගොඩක් වටිනවා. ඒ කියන්නේ මේ මනුෂ්‍ය නොවන බුද්ධිමත් ජීවීන් කියලා කියන්නේ කොට අපි එයාගෙන් මේ කොංග්‍රස් හියරින්ග් එකේදී තහන අයියා හැමතිස්සෙම මේ ඒ වචනේ කියන්නේ කියලා. එතකොට එයා කියනවා අපි මේ මේක බ්‍රෝඩ් වචනයක් දුන්නම අපිට කැමති ඉන්ටර්ප්‍රිටේෂන් එකක් පස්සේ දෙන්න පුළුවන්. අපි මේක මේ ඒලියන් කියපු ගමන්ම ඒලියන් කෙනෙක් අදහස් වෙන්නේ මේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට තව වෙන ලෝකෙක ඉඳන් මෙහෙට එනවායි කිය. ඒක ඒක හැම වෙන්නත් පුළුවන්. හැම නොවන දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි අපි දන්න මිනිස්සුන්ට නම් මේ වගේ හැකියාවන් මේ වගේ යානා තියෙන විදියක් නැහැ කියන එක තමයි තියෙන්නේ. හැබැයි යාට ඒ අතර දිහාට ආ කියන්නේ ඒක කාගේ හරි අපි නොදන්න එක්ස් මිලිටරි ප්‍රොජෙක්ට් එකක් වෙන්නත් පුළුවන්. බෑ ඒත් හියුමන් නේ. නා ඒ වුණත් අපි දන්න සයන්ස් වලට මේක අපි දන්න සයන්ස් වලට අපි 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 ටෙක්නොලොජි එකේ දිනු කරගෙන ගිහපු තැනක් තියෙනවානේ. ඒ තැනට මේක එක්ස්ප්ලেইন කරන්න බෑ. ආ ඒගොල්ල පාවිච්චි කරලා තියෙන තාක්ෂණ. ඒ වගේම මෙයාට මේ මිනිස්ය නොවන ඉන්ටෙලිජන්ට් ජීවීන් පිළිබඳව මේ එක ඉන්ටරැක් වෙච්ච වෙන ස්පීෂිස් එකක් වෙන්න පුළුවන්. වෙන ස්පීෂිස් එකක් වෙන්න පුළුවන්. සමහරට පෘථිවියේ ඉන්න ටෙරස්ට්‍රියල් ඉන්ටෙලිජන්ස් එකක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. එතකොට හැබැයි මෙයාගෙන් තවදුරටත් මේ ප්‍රශ්න කරනකොට මෙයා කියනවා මේ එයා පුද්ගලිකව හිතනවා කියලා. එයා කියනවා එකට ලිමිට් වෙන්න එපා කියලා. හැබැයි මේ වෙනම ඩිමෙන්ෂන් එක ඉඳන් එන ජීවීන් වෙන්න පුළුවන්. මේ මේ එතකොට ඒක මේ අපිට ඒක මේ වෙන මේ වෙන මේ තාරකාවක ඉඳන් එන ජීවීන් කියන කැලලටම ලඟු කරන්න ඕනේ නැහැ කියලා. එහෙම එකක් වෙන්නත් පුළුවන් කියලා. එතකොට මේ වෙනම ඩිමෙන්ෂන් එක ඉඳන් මේ පැත්තට එනවා කියලා. ඉතින් ඒ ඒ ඕක තමයි අර මේ එයා හිතන ඒගොල්ලෝ අපිට අපිට එක්ස්ප්ලেইন කරන්න බැරි තාක්ෂණය මොන වගේද කියලා පැහැදිලි කරනවද? ඔව්. එතෙන්දී මූලිකව වෙන්නේ දැන් කారణ හතරක් මයිද නිර්ණායක හතරක් හෝ පහකින් තමයි මේ කරන්නේ. පළවෙනිදී අපි දන්නවා දැන් ලෝකේ තියෙන හොඳම මිලිටරි ඉක්විප්මන්ට් ගත්තාද? දැන් නම් F-35 ජෙට් එක වගේ, ඊට පස්සේ SU-57 වගේ මොකක් හරි ඔය වගේ තියෙන හොඳම පරිබතලේ දේවල් ගත්තත් ඒවට යන්න පුළුවන් වේගයක් තියෙනවා. ශබ්දේ වේගය වගේ දෙගුණයක්, උපරිම තුන් ගුණයක්, SR-71 ගත්තොත් තුන් ගුණයක්, හයිපර්සොනික් මිසයිල් එකක් ගත්තොත් ශබ්දේ වේගය 7-8 ගුණයක්. ඔය වගේ යන්න පුළුවන් උපරිම. ඒ කියන්නේ අපේ වායුගෝලයේ ඇතුලේ. හොඳයි මම ෂටල් ගැන නෙමෙයි කතා කරන්නේ. එතකොට මෙන්න මේ ලෙවල් එකේ මිලිටරි පැත්තේ ගත්තොත් අපිට ඒත් ඒ වගේ වේගින් යන යානයක් හදිස්සියෙම දකුණට හෝ වමට අංශක 90ක ඇන්ගල් එකකින් හරවන්න අවශ්‍ය වුණොත් ඒක හරවන්න බෑ. ලොකු රවුමක් ගන්න ඕනේ හරවන්න. අපි අහලා තියෙනවා ලංකා යුද්ධයේදී ඒක අපි මිනිසුන්ගේ ෆැමිලිය කෆීර එකක් හරවන්න ඉන්දියාවට ගිහිල්ලා හරවන් එන්න ඕනේ. ඒ හේතුව තමයි අර ඒ වගේ ළඟ ටර්න් එකක් ගත්තොත් එකක් යානේ විනාශ වෙනවා. මොකද අපි කියන ජී ෆෝසස් කියලා ගුරුත්වය මෙන් කීප ගුණයක බලයක් තමන්ගේ ඇඟට වැටුනහම ඒක අපිට දරා ගන්න බෑ. යානෙටත් දරා ගන්න පුළුවන් සාමාන්‍ය 15ක් 20ක්. එතකොට ප්ලේන් එකක් තටු කෙඩලා යනවා. ජී ෆෝසස් ගැන ඔයගොල්ලෝ පොඩි අවබෝධයක් ගත්ත හැකි අන්තිමට ආපු Top Gun Maverick movie. එතකොට එතෙන්දී මිනිස්සෙකුට සාමාන්‍යයෙන් ට්‍රේන් පයිලට් කෙනෙකුට පොඩි වෙලාවකට G4 9Gs වගේ දරා ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ශරීර බලය වගේ නම ගුණයක බලයක් තමන්ගේ ඇඟ මත යෙදෙන අවස්ථාව. සාමාන්‍යයෙන් අපිට නම් G4 3ක් 4ක් යනකොට විනාඩි 2 3ක් ඒක දරා ගන්නකොට අපි ෆේන්ට් වෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් උඩ අපිට ඒ වගේ අර එකපාරට හැරෙන්න බෑ අධික වේගෙන්. නමුත් මේ වගේ මේ ඔබ්සර්ව් කරන යානා මේ UFOs නැත්නම් UAPs කැල්කුලේට් කරලා තිනවා ඒගොල්ලෝ ඒ වගේ ටර්න්ස් ගන්නවා ශබ්ද වේගය වගේ 5-6 ගුණයක් 10 ගුණයක් 20 ගුණයක් වගේ වේගින් යන ගමන් එකපාරට හැරෙනවා කියන්නේ. එතකොට G-force කැල්කුලේට් කරාම 1500 ගුණයක් විතර G-force එකක්. එතකොට ඒ වගේ එකක් අපේ තාක්ෂණයෙන් අපිට කිසිම විදිහකින්වත් විස්තර කරන්න බෑ. අනිත් එක ඒගොල්ලන්ට තප්පරයක් ඇතුළත ඉහළ අහසේ කියන්නේ අභ්‍යවකාශයේ ගෑවිල නොගෑවෙන මට්ටමින් තප්පරයක් ඇතුළත මුහුදු මට්ටමට එන්න පුළුවන්. වතුර ඇතුළට ගිහිල්ලා ඒ උඩට යන්න පුළුවන්.
කිසිම විදිහක අපිට පේන්නේ නැහැ ඒගොල්ලන්ගේ ජෙට් එන්ජින් එකක්වත් මොකක් හරි එන්ජින් ෆියුම් එකක් ඒ කියන්නේ එන්ජින්මකින් නිකුත් වෙන තාපයක් හෝ කිසිම එක්සෝස්ට් මොකක්වත් නැහැ සද්දයක් නැහැ එතකොට මේ වගේ තත්ත්වයන් උඩ මෙන්න මේ කාරණා කිසිම රටක කිසිම ඉන්ටෙලිජන්ස් මිලිටරි එකක එහෙම නැහැ අපි කියනවා රුසියාවට තියෙනවා කියලා අපි හිතමුකෝ එහෙමනම් යුක්‍රේන් යුද්ධය ඔච්චර අදින් නැහැ නේ චීනට තියෙනවා කියලා හිතමුකෝ එහෙනම් අද අපි චීන කතා කරනවා නේ ඇමරිකාවටත් ඕක නැහැ අනිවාර්යෙන් එහෙම වෙන්න බෑ එතකොට එහෙනම් එහෙම තත්ත්වයක් උඩ කොහෙන්ද මේ ටෙක්නොලොජි ආවේ ඒ කියන්නේ මෙහෙම හිතන්න බැරි සංජය මම මේකේ සාමාන්‍ය කෙනෙකුට එන්න තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ දැන් අපි දන්නවනේ දැන් F-35 වගේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් දැන් ලොක්හීඩ් මාටින් එක කරන ෆියුචර් ලෙවල් එකේ තාම ඒක කමර්ෂලි වයිබල් නැති ටෙස්ට් ලෙවල් එකේ ප්‍රොජෙක්ට්ස් එන්න බැරිද ඒක 1937 ගණන් වල 40 ගණන් වලින්ද මේවම තමයි දකින්නේ ඒකනේ ප්‍රශ්නේ ආ ඕකේ එතකොට ඒ තර්කේ බිඳිනවා ආ ඒ කියන්නේ 1940 ගණන් වල වලත් දැකපු දේවල්ම තමයි අදටත් දකින්නේ එතන මේකත් එක්ක දැන් අපි තව කතාවක් අහනවා එක්ස්ට්‍රා ටෙරස්ට්‍රියල් හැබැයි අන්න එතන පොඩි කෙනා දැන් ඩේවිඩ් ග්‍රෂ් කියනවා මේගොල්ලෝ මේ ක්‍රෑෂ්ඩ් වෙච්ච යානා හරි ක්‍රෑෂ් වෙච්ච යානා يعني කඩා වැටිච්ච එහෙම නැත්නම් අල්ලගත්ත මේ වගේ යානා රී ඉන්ජිනියර් රිවර්ස් ඉන්ජිනියර් කරනවා ඒවා රිවර්ස් ඉන්ජිනියර් කරලා අපේ මිලිටරි ප්‍රොජෙක්ට්ස් වලට යොදා ගන්නවා ඒක ප්‍රසිද්ධ රහසක් ඒ කියන්නේ අපි දන්නා ලොක්හීඩ් මාටින් එයා කියනවා ඒක එයා ලොකු දෙයක් කියනවා මේක සමහරක් ඒ කොටස් සමහරක් කමර්ෂල් ආයතන වලට දෙනවා රිවර්ස් ඉන්ජිනියර්. එයා ඒක එයා පේට්‍රියොටික් කෙනෙක් විදිහට එයා ලොකුවට කන්සර්න් කරනවා. දැන් මේක මේ ගවර්න්මන්ට් එකකින් මෙහෙම කරලා රිවර්ස් ඉන්ජිනියර් කරනවා නම් තනි පුද්ගලික ආයතනයකට විතරක් මේවයි වාසි දෙන විදිහට ඒගොල්ලෝ කොහොමද මේ මෙයාව සිලෙක් කරන්නේ? මේ ආයතනයට දෙන්න මේ රිවර්ස් ඉන්ජිනියර් කරන්න කියන්නේ. ඒකත් එකක්. මතව මට ඉස්සෙල්ල කියනමත වෙච්ච දෙයක් තියෙනවා එයා කියනවා මේ මේකෙදි මේ එයා ලොකේෂන් ටික දෙනවා මේ කොංග්‍රස් එකට ක්ලෝස් ඩෝ ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට පෙන්වන්නේ නැහැ කොංග්‍රස් එකේ කට්ටියට ඇක්සස් තියෙනවා මේ යානා කඩා වැටිච්ච තැන එයා හරියටම ලොකේෂන් ටික කියනවා එතකොට ඉතින් මේ අර මෙයා බොරුවක් කරගන්න ඕනේ කොහෙද තියෙන්නේ දැන් ඔව් තියෙන්නේ විස්තර ඒ කියන්නේ මේ ඊගාවට මේ 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 කොංග්‍රස් හියරින් එකේදී ලොකුවටම බලාපොරොත්තු වෙන දේ තමයි එයා දැන් අපේ පයිලට්ස්ලා එහෙම ඔය දැන් මේ බලන් ඉන්න කට්ටියගේ එහෙම අඳුනන්න නෑ දැයි පයිලට්ස්ලා එහෙම ඉන්නවා නම් මේ මිලිටරි වෙන්න ඕනේ නැහැ අහලා බලන්න කමර්ෂල් පයිලට්ලා මේ වගේ අත්දැකීම් ඒගොල්ලන්ට තියෙනවා ඒගොල්ලන්ට ඒව රිපෝට් කරන්න තැනක් නෑ ලංකාවේ ලංකා කඩේ මේ කියන්නේ ඔව් ලංකාවේ ඇයි මම කියන්නේ ලෝකෙම එහෙම තැනක් නැහැ මම කියන්නේ ලංකාවේ ලංකාවේ මේ පයිලට් කෙනෙක් අඳුන කෙනෙක් ඉන්නවා නම් මේව හරියට ගන්න ඒගොල්ලෝ උනත් කියන්නේ නැහැ මොකද කිව්වම නිකන් විහිළුවක් කරන හින්දා මේ ඉතින් මේ මෙයාගේ එක එයා ඉල්ලන්නේ මේවා එහෙම වාර්තා කරන්න තැනක් හදලා දෙන්න එතකොට දැන්ට 97%ක්ම වාර්තා වෙන්නේ නැහැලු තුනක් විතර අර තමන්ගේ රිපියුටේෂන් එක මේ අපේට තියලා තමයි මේක කියන්න වෙන්නේ රයිට් ඉතින් මේක මෙහෙම එකක් වෙන්න තියෙන ඉඩ කඩ මොකද්ද කියන්නේ අපි සාමූහික හිප්නොටයිස් එකක් මොකද්ද ඒකට කියන්නේ මාස් මේ මාස් හිස්ටීරිය එකක් මාස් හිස්ටීරිය එකක් වෙන්න බැරිද මොකද අපිට ඒ වගේ වට මම කියන්නේ ඒක කොටසක් එහෙම විය හැකියි ඔව් කොටසකට එහෙම විය හැකියි නමුත් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට එහෙම කියන්න බෑ මොකද මේ මිනිස්සු ඇහෙන් දකින්නව පමණක් නෙමෙයි රේඩාර් ස්ක්‍රේඩාර් වල රෙකෝඩ් වෙනවා කැමරාස් වල රෙකෝඩ් වෙනවා මිලිටරි සෙන්සර්ස් වල වෙනත් මිලිටරි සෙන්සර්ස් වල රෙකෝඩ් වෙනවා එතකොට මේ සියලුම දේවල් බුරුද එතකොට එහෙම වෙන්න බෑනේ අනිත් එක එකම වෙලාවේ දැන් ඔය 2004 වෙච්ච most credible UFO incident කියන එක ලෝකේ දැනට වෙච්ච හොඳම recorded incident එක 2004 American USS මට මතක නෑ මේ Nimitz class carrier එකක් ඒකේ මේ aircraft carrier එක ඔව් carrier battle group එකක් training කරද්දී පයිලට්ස්ලා 4 දෙනෙක් ඒ කියන්නේ wing pilotsලා ඒ කියන්නේ planes 4ක පයිලට්ස්ලා 4 දෙනෙක් ඒ tic tac craft එක කියලා අපි කියන එක track කරනවා දකිනවා ඊට පස්සේ ඒක ළඟට ඇවිල්ලා ඒ planes වල radar වලට ඒක ඩේවිඩ් ෆ්‍රේ වගේ incident එක commander ෆ්‍රේ වගේ එතකොට එයා ඒ radar වලට ඒක බලපෑම් කරනවා එතකොට planes වල radars ටික off වුණාට ඒගොල්ලෝ camera එකකින් track කරගන්න පුළුවන් වෙනවා හැබැයි අර නැව් වල තියෙන radar සහ උඩ තියෙන AVAX වල radars ඔක්කොගෙම මේ object එක මේක තියෙනවා කියලා මොන්ට වෙනවා අර මම කලින් කිව්ව හැසිරීම ඉහළ අහසට ඉක්මනට එනවා එකපාරට මෙහෙම හැරි හැරි යනවා plane එක එනවා ආයි වතුර ඇට යනවා මෙන්න මේ හැසිරීම ඒවෙන් විද්‍යාමාන වෙනවා ඔය congress hearing එකේදී ඔය අපි කියන්න අමතකුණා මේ يعني ඔව් අර මේ ග්‍රස්ට අමතරව first hand experience තියෙන තව military officers ලා දෙන්නෙක් යනවා එතකොට මේ x මේ يعني දැනට retired වෙච්ච කෙනෙක් තමයි ඔය මේ ඔව් කමාන්ඩ මේ ඩේවිඩ් ෆ්‍රේව කියන්නේ ඊගාට මිස්ටර් ග්‍රේව්ස් කියලා දැනටම වැඩ කරන කෙනෙක් ඉන්නවා ඒ දෙන්නම මේ මිලිටරි වල දැනට වැඩ කරන මේ ඔෆිසර්ස් ලා ඒ දෙන්නත් කොංග්‍රස් hearing එකට මේ ග්‍රෂ් එකම එනවා මේ ඒකම තමයි පෞද්ගලික අධ්‍යක්ෂකම තමයි පෞද්ගලික අධ්‍යක්ෂකම කියන්නේ right එතකොට අපිට පෞද්ගලික නෙමෙයි අත්‍තරම ඒගොල්ලෝ කියන ඒවා රේඩාර් ටේප්ස් ඔක්කොම ඒගොල්ලෝ ගාව තියෙන ඒවා කරලියට ආවේ නැහැ කියන ඔව් ඒ වගේම ඒවා කොටසක් රිකුත් වෙලා තියෙන දැන් මේ 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 දැන් වීඩියෝ කැලලක් තියෙනවා ඔව් දැන් ඩේවිඩ් ෆ්‍රේවර්ගේ එක ඔය 2017 දී එහෙම රිලීස් කරනවා කරන්නේ අර
hari nanti visual kali විතරයි පේන්නේ. එතකොට මිනිස්සුන්ට හිතෙන්නේ මේ බොඳ වෙච්ච පින්තූරයක් මේව නම් මොකද්ද මේව වෙන දෙයක් වෙන්න පුළුවන් anomaly එකක් වෙන්න පුළුවන් එහෙම හිතනවනේ. ඒ වුණාට radar AI ඊගාවට තව මොකද්ද අර මේ lock heat lock මොකද මේ මේ තව clear මේ ඒ කියන්නේ technically මේක අර බොරුවක් නොවෙන්න පුළුවන් කියලා තියෙන අනිත් සාධක ටික එළියට එන්නේ නැහැ. හරි. මේගොල්ල කියන්නේ information අපි දීලා තිනවා මේගොල්ල release කරන්න එක. Right අපි හිතමු මෙහෙම දැන් අපිට practically වෙන මේ 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 යුනිවර්ස් එක ඇතුලේ අපිට තව ඕන තරම් ජීවේ තියෙන ග්‍රහලෝක තියෙන්න පුළුවන්. අපි අපි ඉන්නේ අපි 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 කවුද කියලා පේනවා ඔය අන්තිම හරියේ තියෙන ඔබ්සර්වේෂන් වල මේ ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එකේ වගේ. එතකොට ඇයි ගවර්න්මන්ට් එකක් කියන්නේ මිනිස්සුන්ගේ පැනික් එකටද එහෙම නැත්නම් ඒගොල්ලන්ට තියෙන මොකක් හරි ඇඩ්වාන්ටේජ් එකක් ගන්නද? කියන්නේ බිලීව් කරන්න ඕන තරම් රීසන්ස් තියෙනවා. මේ දැන් අපි දන්නවා ইনফরমේෂන් හයිඩ් කරන්න කන්ස්පිරසි බිල්ඩ් වෙනවා. ඊට පස්සේ මිස් ইনফরমේෂන් ගොඩක් එහෙට මෙහෙට යනවා. ඇයි මම කියන්නේ මේක ඔයගොල්ලෝගේ ඔයාලගේ රීඩ් එක මොකද? ඇයි ගවර්න්මන්ට් එකක් මේ ගැන තොරතුරු තියෙන ගවර්න්මන්ට් එකක්. දැන් මම හිතන්නේ මේ ගැන වැඩිපුර අවධානය තියෙන US පැත්තේනේ. එතකොට ඇයි ඒ ගවර්න්මන්ට් එකක් මේක හංගගෙන ඉන්නේ මේක ইনফরমේ. හරි අපි හිතමු අනිත් දැන් US against in China වෙන්න පුළුවන්. ඇයි ඒගොල්ලෝ ගාවට මේ කියන මම කියන්නේ මේ මේ observation ඒගොල්ලන්ටත් කරන්න පුළුවන්. ඇයි US හංගනවා කියමුකෝ. ඇයි China එළියට දාන්නේ නැත්තේ? එහෙම නැත්නම් ඇයි කාට හරි මේ information classified තියාගන්න තියෙන ඕමනා මොන වගේ එකක්ද? මම හිතනවා හරි. ඒතර මූලිකව වෙන්නේ ඔක ඔය කතාව misconception එකක්. ඔය US සම්බන්ධ culture එක media සහ අපිට ඉංග්‍රීසි අපි ලංකාවට US culture එක කාන්දු වීම තුර තමයි අපිට ඔක වැඩිපුර පේන්නේ. චීන එහෙම නොවෙනවා කියලා කියන්න බෑ. ඊට වඩා රුසියාවෙත් වෙනම අධ්‍යයනය කරන්න ඔය වගේ blue book වගේ වෙනම මට මතකද insight 22 හරි මොකක් හරි මේ වෙනම ඒගොල්ලන්ගේ තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. හැබැයි ඒ වගේම මේ රටවල ගොඩක් අර මේ ඇමරිකාට වඩා සප්‍රෙස් කර. ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක ගන්නවා. නමුත් අර මේ වගේ ෆ්‍රීලි දෙන්නේ නැහැ. හැබැයි එක රටක් තියෙනවා ලෝකේ ඔක ඇත්තටම ඔෆිෂියලි පිළිගත්. චිලි රාජ්‍ය. ඒතර චිලි රාජ්‍යයේදී නිතරම ඔය ඇන්ඩීස් කඳුවල එහෙම නිතරම ඔව දර්ශනය වෙනවා. ඒගොල්ලන්ගේ පයිලට්ස් රට ගවර්න්මන්ට් එකෙන්ම හදලා දීලා තියෙනවා ඒගොල්ලන්ට දකින දර්ශන ඇවිල්ලා විස්තර කරන්න ඒවා ලබා දෙන්න කියලා. ඒතර චිලි රාජ්‍යය ඔක රහසක් නෙමෙයි. ඒක පැහැදිලිව මේ රජයෙන් පිළි අරගෙන තියෙනවා. ඊට පස්සේ ඇහුවේ ඇයි මේක ගවර්න්මන්ට් එකට වැදගත් වෙන්නේ? මට පේන විදිහට කාරණා දෙකකට. එකක් තමයි එකක් ඔය ආගමික කන්ට්‍රෝල් එක. සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් එකක් මිනිස්සු ලක්ෂ මිලියන ගාණක් කන්ට්‍රෝල් කරගන්න යම් කිසි ස්ටෝරිස් හදන්න ඕනේ. ඒක තමයි මනුස්ස වර්ගයාගේ හැටි. ස්ටෝරි එකක් බිලීව් කරන සෙට් එකක් තමයි. එක කුලකයකට අයිති වෙන්නේ. එතකොට ඔකේ හොඳම ස්ටෝරි එක ලෝකේ ස්ටෝරිස් දෙකයි මනි ඇන් රිලිජන්. රිලිජන් කියන කොටස මිනිස්සු පාලනය කරන්න පුළුවන්. මේ වගේ කතාවක් එලියට ආවට පස්සේ ඔය රිලිජන් එකේ යටටම තියෙන පදනම් වලටම වදිනවා. එතකොට රිලිජන් එක කඩා වැටෙන්න පුළුවන්. ඒක තමයි එක පැත්ත. හැබැයි ඊට වඩා මම විශ්වාස කරනවා මෙතන මිලිටරි ඉන්ඩස්ට්‍රියල් කොම්ප්ලෙක්ස් කියන එක. ඒ කියන්නේ යුදමය වශයෙන් වාසි ලබා ගැනීම හැකියාව. මේවා රිවර්ස් එන්ජිනියර් කරන ගන්න ටෙක්නොලොජිස් වලින් ඒගොල්ලන්ට පුළුවන් අලුත් අවයවයුද නිෂ්පාදනය කරන්න, නැත්නම් අලුතෙන් රටවල් ආක්‍රමණය කරන්න මොකක් හරි මේ විදිහට අපි සයිබර් සිකියුරිටි AI වුණත් අපි දන්නේ නැහැ යම් කිසි විදිහක බලපෑමක් තියෙන බලා ක්වොන්ටම් කම්පියුටර් we don't know කොහෙන්ද ආවේ ටෙක්නොලොජි ඔරිජිනල් කියන එක. එතකොට මෙන්න මේ වගේ අර ඇඩිෂනල් බෙනිෆිට් එකක් ගන්න ගවර්න්මන්ට් එක ඒගොල්ලන්ගේ පැත්තේ ඒව තියන් ඉන්නවා. විශේෂයෙන්ම මිලිටරි ඉන්ඩස්ට්‍රියල් කොම්ප්ලෙක්ස් එක ගැන ලොකු කතාවක් තියෙනවා. 1945 න් පස්සේ නෝත්‍රප් ග්‍රූමන්, ලොකීඩ් මාටින් ඔය වගේ ආයතන ගණනාවක් ඇමරිකාවේ තිබ්බේව සහ බිහි වෙනවා. ඒවට ලොකු බලයක් ලැබෙනවා. ඒගොල්ලන්ට පුළුවන් ගවර්න්මන්ට් එක පාව වෙනස් කරන්න. එතකොට ඒගොල්ලන් මේ වගේ ටෙක්නොලොජියක් ආපු ගමන් ඒගොල්ලන්ගේ යටතර අරගෙන ඒගොල්ලෝ විවිධ පරීක්ෂණ කරලා ඒගොල්ලන්ගේ මිලිටරි පැත්තේ වැඩි දියුණු කරන්න උත්සාහ කරනවා. එතකොට අන්න ඒක රැකගන්න ඒගොල්ලෝ ඕනම දෙයක් කරයි. ඕනෙම මිනිස්සෙක් මරන්න ඉඩ තියෙනවා ඒ වගේ දෙයක් රැකගන්න. අන්න ඒක තමයි මම දකින ප්‍රධානම හේතු දෙක. ඕක රජයක් විසින් සප්‍රෙස් කරලා තියාගන්න එළිය මිනිසුන්ට විවිධ කතා හදලා දෙනවා. බලලා මේව අරන් කකා හිටපල අපි මේ පැත්තේ මේ වැඩේ කරගන්න. දැන් අපි ලෝකේ මෙහෙමත් ඒව අහලා තියෙනනේ කවුන්ටර් ඉන්ටෙලිජන්ස් කියලා જાතියක්. ඒ කියන්නේ මම හිතන්නේ එහෙම තාක්ෂණයක් අපි හිතමුකෝ මම නිකන් සාමාන්‍යයෙන් හැදෙන ප්‍රශ්න ටික සංජය අහන්නේ. මම දන්නේ මේකේ මට අනිවාර්ය උත්තර ඕනේ. කවුන්ටර් ඉන්ටෙලිජන්ස් කියලා જાතියකුත් තියෙනනේ රයිට් එක. එහෙම කට්ටියක් මෙහෙම පාවිච්චි කරනවා නම් වෙන කණ්ඩායමක ඉන්ටෙලිජන්ස් සර්විස් එකක් මේ කර්මක මේ වගේ කැලක් එළියට දානවා. ඇයි අපි එහෙම දේවල් දාන්නේ? එළියට දාන්න අවශ්‍ය නැහැ. දැන් රුසියාව නම් මම ඇමරිකාවේ කවුරුක් හරි ගිහිල්ලා වගේ හොයාගත්තා නම් මම මුර්ථේ එළියට දාන්න මම පාවිච්චි කරනවා. මට පබ්ලික් කියන අවස්ථාවක් නැහැ. රයිට්. හරි. මම අපි මෙහෙම තැනකට කතා වරන් යමු. කියන්නේ දැන් අපි අපිට සාධාරණ තොරතුරු සහ සාධාරණ සාධාරණ තොරතුරු සහ මේ සම්බන්ධයෙන් තියෙන කතාවත් එක්ක මේ වගේ වෙන අපිට වඩා ඉන්ටෙලිජන්ට් හරි එහෙම නැත්නම් වෙන ඉන්ටෙලිජන්ස් එකක්
මේ අපිත් එක පොඩි ගනුදෙනුවක් තියෙනවා කියලා වෙන බල උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් වෙන ප්ලැනට් එකක එක්කෙනෙක් ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එක දැක්කත් ওই වගේ එකක් කියයි. මොකද දැනටත් තියෙන්නේ මිලියන 10ක් විතර කිලෝමීටර් මිලියන 10ක් මිලියනයක් විතර මිලි ඈති. නැහැ ඉතින් ඊට වඩා වොයජර් 1 and 2. ඔව්. ඒක කුයි සාරකම් මැදින් එලියට ගිහින් බෙල්ට් එකේ මැද හරි. ඔව්. ඉතින් එතකොට එහෙම එකක් දැක්කත් ඔක කියයි. එතකොට අපිට රිසීවර් රේඩියෝ සිග්නල් එක ඔව් එකදම 60 කරන් වල අපි ඉන්නවා එකදම 60 කරන් වල රිසීවර් ගේ රේඩියෝ ඩිරෙක්ෂන් මැසේජ් එකක් යවනවා එලියට් අපි ඉන්නවා මෙතන හායි හලෝ කියලා හා ඉතින් ඒක දැන් රිසීව් වෙලා දැන් අවුරුදු ආලෝක වර්ෂ යන්න 20යි එන්න 20යි ගත්තොත් දැන් කාලේ හරි එක සිග්නල් එකක් එන්නේ ඉතින් අපි මෙහෙම හිතමුකෝ දැන් මේ තියෙන එක්ස්පොනෙන්ෂල් growth එකත් එක්ක දැන් ඔතන තියෙන අපිට ඉතින් ඔය ඒලියන් එහෙම නැත්නම් අපිට වඩා වෙන ස්පීෂිස් එකක් අපිට වඩා ඉන්ටෙලිජන්ට් ස්පීෂිස් එකක් ඉන්නවා කියලා දැනගත්තුල ඉඳලා අපිට පැනික් එකක් තියෙනවනේ අපිට බැරිද දැන් මෙහෙම ස්පීෂිස් එකක් ඉන්නොනං ඒගොල්ලොත් එක්ක පොඩි සහයෝගයෙන් වැඩ කරන කියන්නේ අපිට මොකක්වත් නැද්ද කොමන් ග්‍රවුන්ඩ් එකක් ඒගොල්ලොත් එහෙම එහෙම කට්ටියක් එක ඒ මෙහෙමයි ඇත්තටම අපිට ඒක හිතා ගන්න බෑ දැන් අපි මිනිස්සු විදියටනේ අපි මේ විදියට හිතන්නේ දැන් අපි හිත අපිට හිතන්න බෑ ඒ ඒ අය මොන මොන විදියට හිතනවද කියලා එතකොට සමහරක් අය හිතනවා මේගොල්ලෝ ෆ්‍රෙන්ඩ්ලි සමහරක් අය හිතනවා මේගොල්ලෝ එහෙම ෆ්‍රෙන්ඩ්ලිත් නෑ ඒගොල්ලෝ එහෙම මේ ඒගොල්ලන්ට එච්චර කෙයා කරන්න නෑ ඒගොල්ලන්ට එහෙම නැත්නම් ඒගොල්ලෝ නිකන් ඔබ්සර්ව් කරනවා විතරයි ඒක දැන් අපිට හිතනවනේ මේ වගේ එකක් වුණොත් අපි සම්බන්ධතා ගොඩනගා ගන්න ඕනේ එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙන් මොන හරි ইনফরমේෂන් මේව කරන්න ඕනේ කියලා ඉතින් ගොඩක් මේ මේ සබ්ජෙක්ට් එකේ ඉන්න කට්ටිය ඉන්නවනේ ඒගොල්ලෝ කියන ගොඩක් කතාවක් තමයි මේ ඒගොල්ලන්ට එහෙම උමනාවක් නැහැ කියලා ඒ කියන්නේ අපිත් එක කනෙක්ට් වෙන්න උමනාවක් නැහැ එහෙම ලොකු එකක් නැහැ ඒගොල්ලෝ ලීඩර්ස්ලාට අපිට ඒක බේරගන්න දීලා ඒගොල්ලෝ ඒවට අත ගහන්නේ නැහැ වගේ ඒ කියන්නේ ඒගොල්ලන්ට දැන් අපිට නිකන් අනිත් සත්තුන්ව පේනවා වගේ ඒගොල්ලන්ටත් අපිව පේන්නේ කුඩා අපි සූ එකක් කියලා හිතන්නේ ඕ නිකන් පොඩි ස්පීෂිස් එකක් අර දඟලනවා ඔව් මොකක් හරි දියුණු වෙන්න ට්‍රයි කරනවා ඒගොල්ලෝ එහෙම ලොකුවට කෙයා කරන්නේ නැහැ සමහරක් විට කට්ටියගෙන මේගොල්ලෝ අතර මේ පොඩි මේ ගවර්න්මන්ට් අතර ඇග්‍රීමන්ට් එකක් තියෙනවා ඕගොල්ලෝ ඕක බේරගන්න අපිට අර දැන් ඔය ගහලෝකේ බලපෑමක් කියන ලොකු සිද්ධියකට අපි අත දාන. ඒ කියන්නේ දැන් ඉන්ටර්ප්ලැනටරි සීන් එකක් ආවොත් අපි ඉන්නා වගේ එහෙම ගැද්ද. නෑ දැන් මේ මේ ගහලෝ ඇත්තටම පෘථිවිය කියන එක මාර ඔයසිස් එකක්නේ. දැන් අපි දැන් මොන ටෙලස්කෝප් එකකින් මේ අවුරුදු ගානක් තිස්සේ අපි නිරීක්ෂණය කළා. මම හිතන්නේ එක්සෝප්ලැනට්ස් 10 ගානක් හොයාගෙන තියෙනවා. ඒ එකම එක්සෝප්ලැනට් එකක්වත් නැහැ. අපි වගේ ගෝල්ඩිලොක්ස් සෝන් එකේ එකම එකක්ද දෙකක්ද ඇරෙන්න ගෝල්ඩිලොක්ස් සෝන් එකේ තියෙන මේ වගේ පරිසර පද්ධතියක් එක්ක අපි හොයාගත්තේ. හැබැයි ඒකේ මරු කතාවක් තිබුණා අහනවා නම් ස්ටාටෝක් එක ඒකේ මොකද ටයිසන් කියනවා මේ හදිසියෙන් දැන් අපි වතුරනේ බොන්නේ උන් ඇමෝනියා බොනවන ඔව් හරි හරි ඒක මෙහෙමයි දැන් මම ලයිෆ් ඇස් වී නෝ ඉට් කියන වචනේ හැමදෙස්සම භාවිත කරනවානේ අපි දන්න විදිහට අපි දන්න බිල්ඩින් බ්ලොක්ස් වලින් තමයි යුනිවර්සිටි වලින් මෙහෙම මෙහෙම හැදිලා ද්‍රව ජලයේ තියෙන ගහලෝක ඉතාම අඩු ප්‍රමාණයක් එහෙනම් අපිට එහෙනම් අපි හිතන අපි වගේ අපි වගේ කියන්නේ මෙහෙමයි දැන් අපි දැනට ජීවය ඇති වෙන්න මෙන්න මේ මූලද්‍රව්‍ය ටික එකතු වෙලා මෙන්න මේ මොලිකියුල්ස් හැදෙන්න ඕනේ අපි ඒක තමයි ඇප්ලයි කරන්නේ විශ්ව වෙන තැන්වල තියෙනවා කියලා එතකොට ඒ වගේ දෙයකින් නම් මේක වෙන්නේ එහෙමනම් මේ ග්‍රහලෝක තියෙන ඉතාලම සල්පයක්. ඒ කියන්නේ අපි ඉන්නේ ඒ වගේ තැනක. අපි මේක විනාශ කරගත්තට පොලියුට් කරාට ඔක්කොම කරාට අවසානයේදී මේක තමයි හොඳම ස්පේස්ෂිප් එක. එතකොට ඒක ආරක්ෂා කරගන්න. ආයි මොකද ස්පේස්ෂිප් එක? පෘථිවිය ගැන ස්පේස්ෂිප් එක. අපි හිතන්නකෝ අපිට දැන් ස්පේස්ෂිප් එකක ඉන්නවා. ඒකෙන් එළියට යන්න බෑ. ඒක ඇතුළේ self sufficient. ඉතින් ඒක මේ විශ්වයේ ඉරවටේ කරකි තියෙන ස්පේස්ෂිප් එක. නෑ මේක ඒක වාට එහෙම හිතන්න. මරු. මේ එතකොට දැන් ඔක ආතසික ලාගුත් කිව්වනේ ආතසික ලාග්ගේ 2001 2010 ඔක්කොම පොත්වල තියෙන්නේ අපි අර කළු ස්තම්භය ඒක හදපු දියුණු జాතිය අපි දිහා මොනිටර් කරනවා අපි හඳට ගිය ගමන් එයා දන්නවා ආ මේ මේ ස්පීෂිස් එක ඔන්න දැන් ග්‍රහලෝකෙන් එළියට පැනනවා ආ එහෙනම් මේගොල්ලෝ ලෑස්ති අපිත් එක්ක කමියුනිකේට් කරා ඒ ලෙවල් එකේ ටෙක්නොලොජි දියුණුයි එහෙම අපිව නර්චර් කරපු එකක් තමයි එතන කියන්නේ ඒ කියන්නේ අපිව වඳ වෙන්න දෙන්න නැතුව අපිව බලාගත්ත කතාවක් දැන් මේ කතාවත් එක්ක ඒකත් ගැලපෙනවා ඊට පස්සේ තව මතයක් තියෙනවා මේ ජීවීන් තමයි හෝ මේ ජීවීන් හෝ එකනේ දැන් මෙහෙම දෙකුත් තියෙනවා මේ එක ජීවික කොටාසියක් නෙමෙයි කියන එක මේ විවිධ හැඩේ යනවා විවිධ විදිහේ යනවා දකින්නවා ඊට අමතරව විවිධ පුරාවෘත්ත වල විවිධ දේවල් කතා වෙනවා එතකොට මේ ඔක්කොම ගත්තාම සාමාන්‍යයෙන් එකිනෙකට වෙනස් ජීවීන් 10ක් 15ක් 20ක් එක මතයක් තියෙනවා 60ක් ඉන්නවා කියලා හරිද පෘථිවිය විසිට් කරන විවිධ කට්ටිය ඒගොල්ලෝ අතරේ දේශපාලනික ප්‍රශ්න තියෙනවා හා ඒගොල්ලෝ අතරේ ෆයිට්ස් යනවා
දැන් සමහර ওই අතීතයේ වෙච්ච ඩයිනෝසෝ වන්ද එහෙම වගේ දේවල් වුණොත් ඒවට මත තියෙනවා එක්ස්ට්‍රීම් කේසස් ඈ ඒවා නිකන් මේ මේ අපිට මේ මේ හිතළු පමණයි එහෙම තියනවා මත ඒකත් මේ වගේ ෆයිට් එකක ප්‍රතිඵලයක් කියලා අනිත් එක ඔයාලා සමහරක් ඒවා ගොඩක් ඒවා ඩ්‍රෝන් වෙන්නත් පුළුවන් ඒ කියන්නේ ඒවයි හැම වෙලාවෙම ඇතුලේ ඉන්ටෙලිජන්ට් ජීවියෙක් ඉන්නවා කියන්න බෑ ඒක වෙන තැනක ඉඳන් කන්ට්‍රෝල් වෙනවා ඒ අපි අඳුර වලට යවන්නේ ඔය පාත් ෆයින්ඩර් රම යවනවනේ ඒ වගේ මේ ඩ්‍රෝන්ස් බයොලොජිකල් ඩ්‍රෝන්ස් වෙන්නත් පුළුවන් ඒ ඩ්‍රෝන් එකට නැවත එයාට ජීවයක් තියෙනවා ඒවත් රයිට් අපි හිතමු මෙහෙම කියලා දැන් මට තව වැදගත් ප්‍රශ්නකට එන්න දෙන ඊට කලින් මම නිකන් අහන්නේ දැන් ඒගොල්ලෝ විසින් අපිට කරව බලපෑම් මොනවද තියෙනවද ඒ කියන්නේ මේ ප්ලැනට් එකේ සස්ටේනබිලිටි එකට එහෙම නැත්නම් පිටුම් දියුණුවකට එහෙම නැත්නම් මේක ඩ්‍රෝබැක් කරන්න එහෙම නැත්නම් අපිට ඒගොල්ලෝ මේ ලොකු පීඩනයක් ආපු තැන එහෙම එකක් අපිට ෂුවර් එකටම කියන්න පුළුවන් නියුක්ලියර් වලට මේගොල්ලෝ අතද එතකොට ඔය නිව්ක්ලියර් මේ ඇක්ටිවිටිස් වෙන හැම තැනකදීම වගේ ඒගොල්ලෝ අපි වෙලා තියෙනවා ඒගොල්ලෝ හරියට ඒක මුන්ට කරගෙන ඉතින් ඒගොල්ලොන්ට මොකක් හරි හේතුවක් ඉන්න සමහරකට ඒගොල්ලෝ අපි පැරලල් වර්ල්ඩ් එකක් කියලා හිතුවදින් අපේ මෙහෙ වෙන නිව්ක්ලියර් රියැක්ෂන් එකක් ඒගොල්ලන්ගේ ලෝකයට බලපානවා වෙන්න පුළුවන් ඉතින් අපි දන්නේ නැහැ මං කියන්නේ මේ ඔක්කොම මේ කට්ටිය හිතන්නේ මේ අර චේන් ඔව් කන්ස්පිරසි මොනෙම නෙමෙයි කියන්නේ අර අපි නිකන් චේන් ඔෆ් තෝට් ඒ කියන්නේ අපි අර අපි දන්න ඉන්ෆෝමේෂන් ටිකක් තියෙනවා අපි ඉතින් කනෙක්ට් කරනවා මොනවා හරි දන්න එකක් දාලා ඉතින් අපිට හිතන්න පුළුවන් එහෙම දේවල් වෙනවා හින්දා හැබැයි අපිට පැහැදිලිවම කියන්න පුළුවන් ඒගොල්ලෝ නිව්ක්ලියර් වලට ඔය හැම එක්කෙනාම අත දානවා. ඒගොල්ලෝ කැමති නැහැ අපි නිව්ක්ලියර් එක මේ සෙල්ලම් දානවට. රයිට්. ඒ කියන්නේ මේ වගේ එකක්ද නියන් අර ක්වොන්ටම් එන්ටැංගල්මන්ට් එකකදී වෙන ඉෆෙක්ට් එක වගේ එකක් ගැනද කියන්නේ? ඕක ගැන මේ හොලෝග්‍රැෆික් Earth එක කියන සංකල්පය හොලෝග්‍රැෆික් තියරි. සෝරි හොලෝග්‍රැෆික් තියරි කියන්නේ කවන්නේ මේ වැඩ. හොලෝග්‍රැෆික් තියරි එක පාවිච්චි කරලා මේ ඩේවිඩ් ග්‍රැෂ් කියන පොඩි කතාවක් එයාගෙන මේක මේ මගේ නිකන් මතයක් විතරයි මේ සයන්ටිස්ට්ලා තමයි ඕක කතා කරන්න ඕනේ. ඊගාවට දැන් 6 ඩයිමන්ෂන් තියෙන ස්ට්‍රින්ග් තියරි වල වගේවත් එක එකව තියෙන හැබැයි ඒව මේකටම ගලපන්න බෑ මොකද ස්ට්‍රින්ග් තියරි වල තියෙන ඩයිමන්ෂන් එහෙම ගොඩක් චූටි. ඒ ඩයිමන්ෂන් එක තව ජීවයක් ඉන්නවා කියන්න බෑ. ඉතින් අපි දන්න සයන්ස් වලින් අපිට මේකට ලොකු අදහසක් ගන්න බෑ. අපිට ඒ වුණාට හිතන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක මේ ඩයිමන්ෂන් එක يعني මේ same place මේ වෙන dimension එකක ඉන්න වෙන කියලා. සමහරකට වෙනමම universe එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ මේ universe දෙක අතර travel කරන වෙන්න පුළුවන්. හැබැයි ඔතන දසුන්ගේ අනිත් දසුන් නොකියන කැලලක් තියෙනවා. ඒ කියන්නේ දැන් මම හිතන්නේ දැන් මගෙන් පස්සේ කියන්න පුළුවන් මේ. ඒ කියන්නේ පෙරදිග දර්ශනේ දැන් ওই බටහිර දර්ශනේ බටහිර විද්‍යාවනු තමයි ඕක නිකන් absurd idea එකක් පිස්සු අදහසක් වගේ එකපාරට පේන්න ගන්න. මොකද හැමදේම observation මත දත්ත මත ඒගොල්ලෝ තීරණ ගන්න නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හොඳයි. මේ model එක හොඳයි. මොකද අපිට මේ model එක fail වෙන්නේ නෑනේ. ඔව් fail. ඒක testable, repeatable ඒක තියෙනවා. නමුත් පෙරදිග දර්ශනේ තුල ඕක එච්චර believe කරන්න ප්‍රශ්නයක් නෙමෙයි. ඔක විශ්වාස කරා. මොකද පෙරදිග දර්ශනේ ඔක කතා වෙන ඕනේ ඇති. ඉතින් ඕක මේ විවිධ ජීවීන් ගැන, ඒගොල්ලෝ ඉන්න මාන ගැන, ඒගොල්ලෝ ඉන්න තල ගැන, ඒගොල්ලන්ගේ හැසිරීම ගැන අපිට මොන වගේ බලපෑම්ද ඇති උනේ කියන එක ගැන පෙරදිග දර්ශනේ ඉතිහාසයේ ඕනේ තරම් දේවල් තියෙනවා. එතකොට රයිට්. එතකොට තව තැනක් එනවා. දැන් ඔයා මේක කිව්වා මේක ආගමික පදනමට ලොකු අපේ. ඒ කියන්නේ ඒබ්‍රහමික රිලිජන්ස් වලට වදින්න ඇත්තට. වදිනවා. ඒක දේව සංකල්ප තියෙන ඒවල. හැබැයි ඒව ප්‍රූව් කරනවා වෙන්න බැරිද? ඒක තමයි. දැන් මුලින් කියපු අනිත් පැත්ත. ඔව් දැන් රොස් එක් මේ ළඟදී ඉන්ටර්විව් එකදී කියනවා. දැන් වතික ඩේවිඩ් ග්‍රැෂ් කියන කෙනෙක්දී වතිකන් කට්ටිය මේක ඉතාලියන් ඉතාලියට මේ වැටිච්ච යානාවක් හංගන්න මේ ඉතාලි කට්ටිය කවරප් එකක් දුන්නේ කියලා. එතකොට අහනවා වතිකන් එකත් මේකට සම්බන්ධද කියලා. ඔව් අනිවාර්යෙන් කියලා කියනවා. එතකොට මේ රොස් කියනවා දැන් මේකට වතිකන් එක රිප්ලයි කරන්නේ නැහැ තාම. එතකොට අපි දන්නවා වතිකන් එකේ ගොඩක් තියෙනවා ආකයි වේගොල්ලෝ එළියට දෙන්නේ නැති එහෙම තියෙනවනේ ඉන්ෆර්මේෂන්. එතකොට දැන් හැබැයි රොස් කියන එකක් තමයි මේගොල්ලෝ මේ ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඒ දැන් අපි ඒ ආගමේ සංකල්ප අනුව ගත්තොත් රොස් කියන්නේ දෙවියන්ගේ ක්‍රියේෂන් එකට අපිට ලිමිට් දාන්න බෑ. එතකොට ඉතින් ඒගොල්ලොත් දෙවියන්ගේම ක්‍රියේෂන් එකක් නම් අපිට ඒගොල්ලන්ව බැහැර කරන්න බෑ. ඒක බැහැර කරන්න කළ යුතු හේතුවක් අපිට බයිබලය තුළ පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඕපන් තැනක තමයි වතිකන් ඉන්නේ. හැබැයි ඒක හින්දා ඒගොල්ලෝ ආගමික පදනමක් මත ඉඳගෙන මේක මේ වහන්න හදාවි කියලා අපි හිතන්නේ නැහැ. හැබැයි වෙන මේ එයා ඒ දෙවියෝ කියලා සඳහන් කරන්නේ මේ ජීවීන් වෙන්නත් පුළුවන්. ඒක තමයි මම අහන්නේ කිය. කියන්නේ දැන් ඇත්තටම අර මේ සංජය කලින් කිව්වේ මේ සමහරලාට මේකේ තියෙන තොරතුරු එළියට එන්නේ නැති වෙන ප්‍රධාන හේතුවක් අර අපි පොදුවේ බිලීව් කරන ස්ටෝරීස් ටිකට කෙලවෙයි කියන අදහසින්. හැබැයි ඒක අනිත් පැත්තට වෙන්නත් පුළුවන් නේද සංජය? කියන්නේ
කියන්නේ කෙනෙකුට ඕකම ආගිය කරන්න පුළුවන් නේද නෑ මේ වගේ එකක් ආවොත් අර ඔයා කිව්වා වගේ වෙන තලවල ලෝක ගැන මම හිතන්නේ බුද්දිසම් වල කතා වෙනවා දැන් ස්වර්ගය අපාය ගැන කතෝලික ආගමෙන් කතා වෙනවා ඊට පස්සේ හින්දුයිසම් වලත් ඕකම තියෙනවා බුද්දිසම් වලම මනුෂ්‍ය ලෝක හතරක් ගැන කතා වෙනවා මේ ඉර වටේම කරගෙන ඉතින් ඒවා වෙනම තලවල ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැහැ කියන විශේෂ යානාවක් නැතුව ඉතින් ඒක බුද්ධාගම හැමම තියෙනවා ඉතින් එතකොට කිසිම අවුලක් නැතුව තෝරන් ගන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් නේද මං කියන්නේ ඒක ඊට වඩා නිකන් ස්ට්‍රෝං එවිඩන්ස් එකක් වෙන්න පුළුවන් නේද ඒ කියන කතා ටික දැන් අපි සයන්ටිෆිකලි සමහරත් අර වාකවනේ ඔබ්සර්වේෂන් එහෙම නැත්නම් ඒව සම්බන්ධයෙන් තියෙන තොරතුරු ගවේෂණය කරනකොට මේක ප්‍රූව් කරන්න තැනක්වත් අල්ලගන්න තැනක්වත් නැහැ කියන්නේ අපි මේ අපේ තියෙන මේ ඒකනේ අපිට තියෙන පබ්ලික් ইনফরমේෂන් මත හරිද ආ පබ්ලික් ইনফরমේෂන් දැන් දැනට කඩාවැටලා තියෙන යාන අධ්‍යයනය කරන කට්ටිය දන්නවා එහෙම වැටලා තියෙනවා මේ කියන විදිහට අනිවාර්යෙන් මේවා තියෙන අයිස් මේ මොනවද මේ මොලිකියුල්ස් ඒ කියන්නේ ඒවා තියෙන කොම්පොසයිට් මැටීරියල් ඒවා යානේ හදලා බඳ හදලා තියෙන විදිහ ඒවා තියෙන මූලද්‍රව්‍ය ඒවා පරමාණුක අණු මේවා සම්බන්ධලා තියෙන විදිහ දැනට පෘථිවිය අපි කියන ටෙක්නොලොජි වල හත්පසින්ම වෙනස් එහෙමනම් ඒගොල්ලෝ දන්නවා කතාව ඒක අපි මෙතන අපිට තියෙන ইনফরমේෂන් අනුව එහෙම එකක් නැහැ කියන තැනින් අපි තර්ක කරන්නේ. නමුත් එහෙම එකක් තියෙන මිසු දන්නවා නෑ උඹලා ඔක්කොම කියන්නේ බයිලා. ඇත්තටම එහෙමයක් තියෙනවා. මේ අපි පරීක්ෂණ කරනවා ඒවත් එක්ක කියන්නේ. ඒගොල්ලෝ තමයි විටින් මිනිට ඇවිල්ලා පොඩි පොඩි දේවල් එලිට දාන්න try කරන්නේ මේ විදිහට. ඒතකොට ඒක අධ්‍යයනය කිරීම තමයි කළගත් කරන්න ඕනේ. දැන් ඒකයි මේ කාලේ වැදගත්. මොකද කොංග්‍රස් එකෙන්ම දැන් ඒක අධ්‍යයනය කරන්න ලොකු පබ්ලික් එකත් එක්ක අධ්‍යයනය කරන්න ලොකු push එකක් ඇවිල්ලා තියෙනවා. රහසේ නෙමෙයි තියෙන්නේ. හයි. එතන මේ වගේ එකකටදී දැන් අපි දන්නවා ඔල්රෙඩි අර කලින් අපි කතා කරා වගේ ඩිස්ක්ලෝස් කරපු නැති ඉන්ෆර්මේෂන් තියෙන තැන්වල කන්ස්පිරසිස් වැඩි. එතකොට දැන් මේක සම්බන්ධයෙන් මම හිතන්නේ UFOs ගැන කතාව පටන් ගන්න මම හිතන්නේ මීඩියා ආපු කාලේ ඉඳලා මේ ගැන වරින් වර කතා ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ඒ සම්පූර්ණයෙන් ඒ අදහස් මේ කියන්නේ නිලීන කරන මොකද ඒ කියන්නේ නෙගලෙට් කළා ශුන්‍ය කළා දාපු දාලා තියෙනවා ඉතින් මීඩියා වලින් අනිත් පැත්තෙන්. එතකොට තර මේ වගේ වෙලාවක සංජය දැන් මේක මාතෘකාවට එනවත් එක්කම අර හැදිලා තියෙන කොන්ක්‍රීට් වෙලා තියෙන කන්ස්පිරසිස් උත් තියෙනවා. එතකොට මේ අසේ මිස් ඉන්ෆර්මේෂන් ගොඩාක් තියෙනවා. එතකොට මේ වගේ පරීක්ෂණයක් සාර්ථක වෙයිද මේක සම්බන්ධයෙන් කියන්නේ ක්‍රෙඩිබල් ඉන්ෆර්මේෂන් ක්‍රෙඩිබල් පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ප්‍රෙෂර් එක. ඒක තමයි ප්‍රෙෂර්. කන්ස්ටන්ට් එක පීඩනය එල්ල කරන්න ඕනේ. පබ්ලික් එක පීඩනය එල්ල කරන්න ඕනේ. කොංග්‍රස් එකේ දැන් මේකට මුල් වෙච්ච ඔය ටිම්බර් චේට් පරිණා ලූනා වගේ කට්ටිය ගේට්ස් වගේ කට්ටිය. ඒගොල්ලොන්ට ඒගොල්ලන්ගේ අර ඡන්දදායක අප කියලා අපි කියන්නේ. ඒගොල්ලෝ ප්‍රෙෂර් කරනවා. අනිත් කට්ටියටත් ඒගොල්ලෝ ප්‍රෙෂර් කරනවා. ප්‍රෙෂර් කරලා පුළුවන් තරම් මේ ඉන්ෆර්මේෂන් එලියට දෙන්න. මොකද හිලරි ක්ලින්ටන් 2016 දී ඡන්දේ දින්න නම් එයා කියනවා ඒ කියන්නේ මම පෙරදිච්ච නිසා you don't know what you have missed කියලා. හරිද මම නෑ ඒක හින්දා නෙමෙයි අර ඊමේල් එක ලීක් වෙන එකෙන් ඒක කියන්නේ. ඊමේල් එක ලීක් වෙන එකෙන් තමයි පළවෙනි ඊට මොකද ඊමේල් එක ලීක් වෙන එක දින්නත් මේ ඒක කරගන්න බැරි වෙනවා. බැරි වෙනවා ඊමේල් ලීක් වෙන නිසා. මේ ඊට පස්සේ ට්‍රම්ප්ටත් මේ ගැන යම් කිසි අදහසක් තියෙන නමුත් එයාට මම හිතන්නේ එයා ඕන දෙයක් කියන්න ෂුවර් නැහැනේ කට ෂුවර් නැහැනේ. ඒකින්ද එයාට ඉන්ටෙලිජන්ස් කමියුනිටි එක වැඩි දේවල් කියලා නැහැ. හැබැයි බැලුවා නම් ඔබාමාගේ ඉන්ටර්විව්ස් එතකොට බිල් ක්ලින්ටන්ගේ ඉන්ටර්විව්ස් ළඟදී පවා ඒවා තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපි දන්නවා අපිට කියන්න බෑ. බිල් ක්ලින්ටන් නම් කියලම කියනවා there are a lot of things that is unexplainable in the sky and we have studied them. හරි ඊට වඩා දෙයක් කියන්නේ නැහැ. ජිමි කාටගේ වෙනම කතාවක් තියෙනවා. ජිමි කාට දැකලා තියෙනවා UFO එකක් ජනාධිපති වෙන්න ගොඩක් කලින්. එයා ජනාධිපති වුණාම එයා එතෙන්දි ප්ලෙජ් එකක් දෙලා තියෙනවා මම ජනාධිපති වුණොත් මම මේක ගැන කියනවා ඔයගලන්ට කියලා. මොකද එයා ළඟටම දැකලා තියෙනවා ලොකුම එක්ස්පීරියන්ස් එකක්. ජනාධිපති වුණාට පස්සේ එයා සති ගාණක් එයා මේක එලිට දාන්න උත්සාහ කරලා එක්තරා අවස්ථාවකදී ඉන්ටෙලිජන්ස් කමියුනිටිකින් කියලා තියෙනවා මේ හේතු නිසා වට මේක එලිට දාන්න බෑ. හේතු මොකද්ද කියලා. ඒ කියන්නේ එයාට බ්‍රීෆ් එකක් දීලා තියෙනවා තෙලක් ගහලා තියෙනවා මොන විදියකට. මොකක් හරි තෙලක් ගහලා දෙනවා මිනිහා සති ගාණක් මේ මිනිහා මානසික ඩවුන්ලයින් දාලා තියෙනවා හැඳු කඳුලින් ඉඳලා තියෙනවා කියලා තමයි වාර්තාවල තියෙන්නේ. මේක මට එලිට දෙන්න බෑ මේ හේතු නිසා කියලා. ඒ පොරොන්දුමට කඩ කරන්න සිද්ධ වෙනවා. අර සූත්‍රේ නම මේ සංජය සහස්ස ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය. කරහරි හොයනවා. රයිට් ඉන්ටරෙස්ටිං කතාවක්. හරි අපි මේක තව දිහාවකට අරන් යන්නේ කියන්නේ දැන් ආසියාව පැත්තේ අපි කවුරු හරි කෙනෙක් ලංකාවටම ඒක තමයි මම කියන්නේ ආසියාවට දැන් ලංකාව ගැන කතා කරලා වැඩක් නැහැ නේද සංජය මේ ලංකාවේ සයිටින්ග්ස් තියෙනවා නේ මම කියන්නේ ඒක තමයි අපි මේ කතා කරත් මේකේ ඔබ්සර්වේෂන් පටන් ගන්නවත් මම හිතන්නේ අපිට පාන් කියා ගන්න සල්ලි නැති වෙලාවේ මේ වගේ අර රාජ්‍ය මට්ටමේ බලාපොරොත්තු ඒක තමයි මම කියන්නේ රාජ්‍ය මට්ටමේ මම මෙහන්න ගියත් ආසියාව පැත්තේ මේ වගේ ඔබ්සර්ව් කරන තැන් තියෙනවද එතකොට මෙහි තියෙන ලෝක සම්බන්ධයෙන් තියෙන ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක්ට කමියුනිටි එකක් තියෙනවද ජොයින් වෙලා මේ ගැන ඩිස්කස් කරන්න එහෙම නැත්නම් එහෙම ඉන්ෆර්මේෂන් ෂෙයා කරගන්න ක්‍රෙඩිබල් ඉන්ෆර්මේෂන් අඩුම ගානේ සිංහලෙන් කියවන්න
ඔලේ පොඩ්කාස්ට් එක තියෙන නමුත් ඔලේ පොඩ්කාස්ට් එකේ ටෝටල් ෆෝකස් එක මේක විතරක් නෙවෙයිනේ. හැබැයි මම දන්නවා එළියේ තියෙනවා පොඩ්කාස්ට් මේකට විතරක්ම වෙන් වුණු ටෝටල් නෝනට දැන් ටෝටල් වගේ වීගෙන යනවා. අවලගේක. මනස්ගතයි. මේ ඒ වගේම අපේ පොඩි අදහසකුත් තියෙනවා ඔක වෙනුවෙන් මේ කමියුනිටි එකක් බිල්ඩ් කරන්න. කමියුනිටි එකක් බිල්ඩ් කරන්න මොකද මේ ඉසුරු එහෙම එකට ගොඩක් මේ ඉන්ට්‍රස්ට් ඔ සමකට අපි එහෙම එකක් කරන්න උත්සාහ කරනවා. ඒක දැනට මොන හරි එහෙම සයිටින්ග්ස් තියෙනවා නම් අපේ මනස්ගත Facebook page එකට එවන්න කියලා අපි තියෙනවා. අැතතම ගොඩක් එවලා තිබ්බා. ආ එතන. ඔව් මට ඒ කියන්නේ දැන් ඊයේ පෙරේදා දෙකක් එවලා තුනක් එවලා තිබ්බා වීඩියෝස්. දැන් මම කියනවා නිකම් වීඩියෝ එකක් කරන් එවන්න එපා. දැන් ඔයගොල්ලන්ට එහෙම දෙයක් දැක්කොත් අහසේ යම් කිසි දෙයක් තියෙනවා. පුළුවන් තරම් වයිඩ් ඇංගල් ෂොට් එකක් අරගෙන ටිකක් zoom කරන්න. ගොඩක් zoom කරන්න බෑ. අතර අත විලුණොත් එක ඔක පේන්නේ. ඒ වගේම තමන් ඒක කරද්දී විස්තර කරන්න. තමන් දකින්න දේ මයික් එකට විස්තර කරන්න. මේක හවසේ 4:15 වලට මම අහවල් ප්‍රදේශයේ මම මේක දකින්නේ මේක මෙච්චරලා මේක තිබ්බා. මම ෂූට් කරන්න පටන් ගත්තේ මම මේක දැකලා විනාඩි 5කට පස්සේ මේක මම විනාඩි 10යි ෂූට් කරේ. ඊට පස්සේ මේක පැයකින් පස්සේ අතුරුදහන් වෙනවා. මොකද පැයක් දෙක දිගට ෂූට් කරන්න අමාරු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව තව කෙනෙක් ළඟපාත ඉන්නවා නම් එයාගේ කැමරා එකෙන් චුට්ටක් එහාට ගිහලා වෙන ඇන්ගල් එකකින් එක ෂූට් කරන්න එකම වෙලාව. ඒතකොට අපිට මේක ෆේක්ද නැද්ද කෙනෙක් AI වලින් මේක හදුවද වගේ දෙයක් පොඩ්ඩක් එතන විසඳුමක් ගන්න පුළුවන්. ඇස් කීපයකින් මේක දකින්න. පස්සේ මේක වෙන්න පුළුවන් අනිත් දේවල්. ඒ වෙලාවේ ඉර තිබ්බේ කොහෙද? බලාකුළු වල තත්ත්වෙ මොකක්ද? ඒ මේකෙන් සද්දයක් ආවද? අන්න ඒ වගේ. දැන් ඒ වගේ ආපු කීපෙකින් ඒ වෙන කට්ටිය මට කියනවා මේක වායු බැලුන් එකක් වෙන්න පුළුවන්. මේක මෙහෙම අපිට unidentified වුණාට ඒක වායු බැලුන් එකක් වෙන්න හැකියාවක් තියෙනවා. නැත්නම් පැරෂූට් එකක් වෙන්න හැකියාවක් තියෙනවා. drones වෙන්න පුළුවන් මේ දවස්වල. drones වෙන්න හැකියාවක් තියෙනවා. සමහර ඒවා තියෙනවා ඉක්මනට move වෙනවා තියෙනවා. ශනිකෝ එකපාරට ගලේරනවා. අන්න ඒක විස්තර කරගන්න බෑ. අන්න එහෙම දේවලුත් තියෙනවා. හරි ඊට පස්සේ ලංකාවේ සයිටින්ග්ස් ගොඩක් ප්‍රසිද්ධ වෙච්චා කීපයක් තියෙනවා මේ පොළොන්නරුව සිද්ධියක් ගාල්ලේ සිද්ධිය ගාල්ලේට වක්වැල්ල පැත්තේ හරි පාලමක් ගාවට යානයක් බැස්සුවා කියලා 90s හරි early 2000s වල ඊට පස්සේ මිනිස්සු එක දැකලා තියෙනවා මිනිස්සු එක ඔබ්සර්ව් කරලා තියෙනවා බාබුතන අර ක්‍රොප් සර්කල් එකක් හැදිලා තිබ්බා ඒ වගේ දේවල් කීප දෙනෙක් එලිට આવත් කියලාත් කියලා තිබ්බා පොළොන්නරුව සිද්ධිය TV එකත් ගිහිල්ලා තියෙනවා මම බැලුවා ඒකේ ෆුටේජ් පොළොන්නරුව සිද්ධිය ගැන පස්සේ වාර්තා තියෙනවා මේක බොරුවක් කියලා කියනවා ඒ පොළොන්නරුව සිද්ධියේදී ඒ ඈත බන්ට් එකේ මිනිස්සු ටෝච් ගහපු එකක් තමයි අපිට පේන්නේ අපිට සක්කල ජීවනි දෙයක් කියලා. හැබැයි මම බලපු වීඩියෝ එකේ හිටින්න හැම කියන්න බෑ. මොකද ගස් වලටත් උඩින් කුරුළු පියාඹන මට්ටමේදී තමයි යානේ ඩිස්ප්ලේ වෙන්නේ. ඒතොර අපිට කීරවත් කියන්න බෑ වැව් බන්ට් එකක් උඩින් ඉන්න මිනිස්සුන්ගේ හොට් මම නැත්තා වාහනේ කළ හෙඩ්ලයිට් එකක් දැක්කා කියන එක එතන ඒක නිගේට් වෙනවා. මොකද වීඩියෝ එක අපි පොඩ්කාස්ට් එකේ කතා කරනවා. මේ වගේ සිදුවීම් කරනවා තියෙනවා. ඒතොර එක්ස්ට්‍රීම් තැනකට ගියොත් අපි පොඩ්කාස්ට් එක අපි කියනවා මේ වෙස් මූණු සම්බන්ධයෙන් දේකුත් ඔව් දැන් දැන් විස්මුණු ලංකාවේ තියෙනවානේ විවිධ විස්මුණු. එතකොට මට ඒක එවපු කෙනා කිව්වේ නමයාගේ නම සඳහන් කරන්න බෑ. එතකොට එයා කිව්වේ UFO සම්බන්ධයෙන් අපේ ඉතිහාසයේ තිබ්බ කරුණු අපේ අස්පනා පිටම රහ මේ තැම්පත් කරලා තියෙනවා. අපිට කීයටත් හිතාගන්න බැරි තැනක ඒ රහස් තැම්පත් වෙලා තියෙනවා කියලා. ඒක තමයි විස්මුණු කියලා. එතකොට විස්මුණු වා කෙලින් බැලුවා මූණක් විදිහට පේන්නේ. නමුත් හොඳට බැලුවොත් මෙතන අර කන් දෙකත් එක්ක ගිනි දැල් විහිදෙනවා. ඔළුවේ තියෙන අර ඔටුන්න වගේ කිනුත් මෙහෙම ගිනි දැල් විහිදෙනවා. අනේ පැත හරවලා. එතකොට ඒක මෙහෙම හැරෙවුවොත් කෙලින්ම යානයක හැම ගොඩක් විස්මුණු වල ඒ එක ඇත්තම යානයක් වගේ ජෙට් යානයක් වගේ නැත්නම් හෙලිකොප්ටර් එකක් වගේ. ඔව් දැන් මේක මෙහෙම හිතෙන්න පුළුවන්. දැන් අර මිනිසුන්ගේ තියෙනනේ පැටර්න් දැක්කම නිකන් අඳුරගන්න. මම අපිට කියන බලාකුලක් දැක්කහම අපි කියන්නේ සතපෙන බුදු පිළිමයක් දැක්කා කියලා. අන්න ඒ වගේ එකක් වෙන්නත් පුළුවන් මේ. එහෙමත් වෙන්න පුළුවන්. මම නම් පුද්ගලිකව එහෙම තමයි හිතන්නේ කන. හැබැයි ඒක මාර ලස්සන. එහෙම හිතාගෙන හිතාගෙන බැලුවම මාර දේවල් පේන්න ගන්නවා. අපිට අපි තව මම අවසාන හරියට ගේන්න. දැන් එකක් තමයි මේවා කතා කරපු ක්‍රොප් සර්කල්ස් ගැනත් මේක ගැනත් කතා ගොඩාක් තියෙනවා. මම හිතන්නේ ඒක මෑන් මේඩ් ඒවා කියලා කියනවා ගොඩක් ඒවට. ඒක සම්බන්ධයෙන් මොන හරි තියෙනවද එවිඩන්ස් ඒක මෑන් මේඩ් නෙවෙයි කියලා කියන්නේ? මෑන් මේඩ් ඒවා තියෙනවා. මෑන් මේඩ් නොවන කියන්නේ දැන් ලොකු කම්ප්ලෙක්ස් අහසේ ඉඳන් බලන්නේ නැතුව එච්චර ප්‍රිසිෂන් එකකින් ඒ වගේ රටා කොහොමද බිම ඉඳලා හැදුවේ කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා. ඩ්‍රෝන්ස් නැති කාලේ දැන් ඩ්‍රෝන් එකකින් ලයිව් බලාගෙන අපිට ඔන්න මොකක් හරි කරන්න පුළුවන් එහෙම හිතමුකෝ. නමුත් ඒ මිට මේ ඩ්‍රෝන්ස් එන්නේ දැන් මේ ඩ්‍රෝන්ස් අවුරුදු 10 විතර කලින්නේ. ඊට කලිනුත් මේ වෙන කම්ප්ලෙක්ස් ඒවා තියෙනවනේ අතිවිශාල ප්‍රදේශයක. ඒවා තනි පුද්ගලයෙකුට ගිහිල්ලා හෝ දෙන්නෙකුට ගිහිල්ලා මහරයක් කෙලි වෙනකොට ඕවා කරන්න ටයිම් නැහැ. ඔතන වැදගත් පොයින්ට් එක වෙන්න ඕනේ ඕවර් ද නයිට් මේ ඒක එකපාර හැදෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව හැබැයි සමහරක් ඒවා තියෙනවා අර මිනිස්සු හදුවා යම්ම කියලා හිතන්න පුළුවන් ඒවා. ඒවත් තියෙනවා. ඒ කියන්නේ මොකද අර මීඩියා ඇටෙන්ෂන් ගත්තම දැන් අපි තමන්ගේ පැත්තට ඇටෙන්ෂන් එක ගන්න ඕනකම මිනිස්සු ඔය දේවල් උන්තරම් කරනවානේ. ඊගාවට මේකම ඩිස්ඉන්ෆෝමේෂන් කැම්ප් එකේම කොටසක් වෙන්නත් පුළුවන්. මොකද එකක් දෙකක් කියව ලෙජිට් තිනකොට 100ක් විතර දැම්මම ලෙජිට් එකත් ඒ ගොට්ටම වැටෙනවා. මේක අපි සාමාන්‍යයෙන් නිව්ස් ඉන්ඩස්ට්‍රි එකේ කරන සාමාන්‍ය වැඩක්. ඒ කියන්නේ එක නිව්ස් එකක් වහගන්න ඕන නම් ඒ જાතියෙන්
fake news ගොඩක් එන්නේ. ඔව් දැන් එක දූෂකේ එක අපි තුම ළමා ප්‍රචාරයට සම්බන්ධ වෙන කෙලි වුණා කියලා කීයටවත් ඒකට සම්බන්ධ නැති මිනිස්සුගේ නම් ටිකුත් දාලා ආවා. දාලත් ඔව් ඉරාජ්ලෙම පහුගේ ටිකේ කරනවා අපි දැන්. දැන් මේ දවස්වල දැන් ලොකුවටම චෝදනාවක් තියෙනවා ඇමරිකාවේ මේ පැටගන් එක fake news හදනවා කියලා. මොකද දැන් අර මේ දවස්වල හයිප් එකක් ඇවිල්ලා තියෙනවානේ කොංග්‍රස් හීරින්ග් එකත් එක්ක. එතකොට දැන් බොරුවක් නිවුස් එකක් එනවා ඒක CNN එකේ යනවා දවස් 3කට විතර පස්සේ මේක fake කියලා ඔප්පු වෙනවා. ඔහොම හොම වුණාම අර මිනිස්සුන්ට ගොඩ හැදෙනවා මේ ඔක්කොම බොරු කියන එක තමයි. Right. අපි මෙහෙම මෙහෙම දැනගට එමු. කියන්නේ දැන් අපි මේ try කරේ eye open එක මේ මොකක්වත් අදහසක් concrete කරගන්න නෙවෙයි. ඕගොල්ලොන්ට eye open එකක් හදාගන්න. Right. මේක දිහත් මේ angle එකිනුත් බලන්න පොඩ්ඩක්. මේක තව දුරටත් අපිට බැහැර කරන්න බැරි මට්ටමට. දැන් දැන් තව දෙයක් අතට පැහැදිලි කරන්න ඕනේ. අපි දෙන්න ගත්තත් අපි මේවා believers ලා නෙමෙයි. අපි මේවා believe කරන ගම ඔයගොල්ලන්ට believe කරන්න කියන එකක් නෙමෙයි කියන්නේ. අපි කියන විදිහට සමහරකට හිතෙන්න පුළුවන් මේකල මේ විශ්වාස කරගෙන තමයි මේක කියන්නේ. හැබැයි මෙහෙමයි පුද්ගලිකව මම ගත්තොත් සංජය මේ වයේ මේ කියන්නේ අර අපි සමහරක් කියපු information තියෙනවානේ. අපිට ෂුවර් පිටම කියන්න පුළුවන් මෙහෙම යානයක් තිබුණා. ඒක කියන්නේ යානයක් හරි මොකක් හරි දෙයක් දැක්කා. මේක මේවා රෙකෝඩ් වුණා. එතකොට ඒවට දෙන්නේ අපි දෙන එක්ස්ප්ලනේෂන් වරි දෙන්න පුළුවන්. ඒක අපි දෙන්නේ අපි දන්නේ නොලෙජ් එකෙන් තමයි එක්ස්ප්ලනේෂන් දෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ මේවා එහෙනම් වෙන විදිහකට එක්ස්ප්ලেইন කරන්න ඕනේ. මේ මිනිස්සු පුද්ගලිකව මම හිතන්නේ මේ ක්‍රෂ්ල වගේ කට්ටිය බොරු කියනවා කියලා. ඒගොල්ලන්ගේ බොඩි ලැන්ග්වේජ් බැලුවත්, ඒගොල්ලන්ගේ ක්‍රෙඩෙන්ෂල් ගත්තත්, මේ ස්ටෝරි ලයින් එක ගත්තත්, මේවා ෆැබ්‍රිකේටඩ් වෙන්න තියෙන ඉඩ මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නේ. පුද්ගලික හානිය ඊට පස්සේ මම කිව්වා Under oath. ඉතින් මේවා ගොඩක් සීරියස් ගන්න ඕනේ ඒ කැලිට. ඒගොල්ලෝ උනත් ඒ වචන පාවිච්චි කරනකොට ඒලියන් කියන්නේ නැතුව ඒ වගේ අර මේ ගන්න ඒකයි. අපි ඒ කැලල අපිට මේ කාටවත් බැහැර කරන්න බෑ. රයිට්. එහෙනම් අපි මෙහෙම නවත්තමු. ඒ කියන්නේ මේ කතාව කන්ටිනියු කරන්න ඉඩ තියාගෙන. ඔව්. කෙනෙකුට ආපහු මොන හරි මේ ගැන ඔබ්සර්ව් කරන්න හිතුනොත් ඒ ඔබ්සර්ව් කරන්න ඕනේ කරන දැනුම තියෙන තැන් ටික ගැන ඔගොලු පොඩ්ඩක් ඉස්සරහට හොයනවා නම් සංජයව දසුන්ව ෆලෝ කරන් ඉන්න ඒගොල්ලෝගේ මානස්කාත පොඩ්කාස්ට් එක ෆලෝ කරන් ඉන්න. එතකොට ඔගොල්ලන්ට පුළුවන් වෙයි මේක සම්බන්ධයෙන් ඉන්ට්‍රෙස්ටිං කොටස් ටිකක් හොයාගන්න. අපි ඉස්සරහට හැබැයි මේ තපරදින් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ ලංකාවේ පුරාවිද්‍යාත්මක ඉතිහාසය තුළ මේ වගේ සම්බන්ධකම් කොහොමද තියෙන්නේ කියන එක ගැන එක්ස්පර්ට්ලා කීප දෙනෙක් එක්ක කතා කරා. දැනට පුරාවිද්‍යාව ගැඹුරට අධ්‍යයනය කරපු මිනිස්සු ඒ තැන් වලට ගිහිල්ලා සමහර විට බලමු. That's great. ඔගොල්ලෝගේ observe ඔගොල්ලෝගේ මේ සම්බන්ධයෙන් තියෙන interest එකට මේ සම්බන්ධයෙන් ඔගොල්ලෝ දාන effort එකට ඒ ගන්න ආතල් එකට මොකද ලංකාව ගත්තොත් ඉතින් ලංකාව හැමදාම එන depressing නේ. ඒ ඉඳන් අහ ඔසරක එන depressing දේවල් තමයි දකින්නේ. අපිට fresh දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් මේක මාර fresh අපිට. ඉතින් ඒකේ හම්බෙන අලුත් දේවල් එක්කත් අපි podcast වලදී හම්බ වෙමු. මම හිතන්නේ බලන් ඉන්න audience එකටත් බලන් ඉන්න අයටත් මම හිතන්නේ පොඩ්ඩක් ඔළුව පොඩ්ඩක් මකුණු දැල් ටික කඩලා පොඩ්ඩක් හිතලා බලන්න අපේ දැනුම සීමාවෙන් එහා දැනුම තියෙන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා. එතකොට මම කියන්නේ මේක මේ සමහර තැන්වලින් අර කියන්නේ කෙලිම අන්ද තැන්වලින් බාර ගන්න එපා. රයිට් අහවල් පොතෙත් මෙහෙම තිබුණා ඒක නිසා මේක තමයි ඇත්ත කියලා. මම කියන්නේ ඒ සියලු තැන්වලට ඔළුව අරගෙන ඉන්න පුළුවන් තරම් ඔගේ මේ ඔළුවේ තියෙන ගේට්ටු ටික අරගෙන ඉන්න මේ ইনফরমේෂන් ට ඇවිල්ලා වදින්න ඉඩ දෙන්න. වැදුනට පස්සේ ඔගොල්ලෝගේ තියෙන රෂනල් එකෙන් බලන්න පුළුවන් තරම් ලෙජිටිමේට් තොරතුරු ටික ආරාධනා කරන සංජයට දසුන්ට මේක සම්බන්ධයෙන් දෙන ලෙජිටිමේට් කරුණු ටික එළිය තියන්න. එතකොට මම හිතන්නේ කාට හරි මේ සම්බන්ධයෙන් මම කියන්නේ මම දන්නවා යූත් එකට තමයි මේකේ මේ ලෙඩේ බොහෝ වෙන්නේ. ඉතින් එතකොට ඒක නෑ එහෙම නෑ අපිට එනවා අපිට ෆීඩ්බැක් එනවා අවුරුදු 70 පැනපු කට්ටිය. නෑ මම කියන්නේ මේකේ ට්‍රෙන්ඩ්ස් හැදෙන්නේ යූත් එකේනේ. එතකොට ඒගොල්ලන්ට තියෙන වැදගත්ම දේ තමයි අපි ইনফরমේෂන් ෆ්ලෝ එක ගොඩක් වැඩි සංජය. එතකොට හරි තැන්වලින් කියන්නේ කාට හරි දැන් ඔයාලා මේක පටන් අරගෙන යනකොට තව කාට හරි පේන්න පුළුවන් අඩේ මෙතන කන්ස්පිරසි ටිකක් අතහැරියා නම් ඇවිල්ලා මීට වඩා ආතල් කියලා. කියන්නේ මොකද අපේ ලංකාවේ එහෙම දේවල් වෙලා තියෙනවා. සමහර ප්‍රොජෙක්ට් ආවට පස්සේ ඒව ඇතුලේ කෙලිම පැරඩි තමයි හැදුනේ. ඊට පස්සේ රිඩිකියුලස් වෙනවා ඒකයි. ඒසේ ඔව් දැන් රාවණා නිදන්නකො රාවණා කියලා කියන්නේ ලංකාවේ රිඩිකියුල්ම කරපු තැනක්. කරපු තැනක්. ඉතින් ඒක නිසා මේක බිස්නස් මොඩල් එකකට මෙහා නිකන් දැනුම ඔබ්සර්ව් කරන අයට මොකද මේක බිස්නස් එකකට ආපු ගමන්ම තව ටික දවසකින් කියන්න පුළුවන් යක්කු බඳන්නේ නෙමෙයි ඒලියන් කෙනෙක් බඳන් වැඩ ගන්නවා වගේ වෙන්නත් පුළුවන්. ගුඩ් පොයින්ට්. ඉතින් ඒක නිසා ඒ වගේ තැන් වලට යන්නේ නැහැ මම කියන්නේ. ඒවා සංජයල දසුන් එතනට අරන් යන්නේ නැහැ මේ වෙලේ. ඒ නිසා මෙතන මේ වැඩේ රහට කැමති අය ඔන්න
ඇස්කන් ඇරන් බලන් ඉන්න කියලා මම ආරාධනා කරනවා. පොඩි දෙයක් කියන්න දෙනවද? ෂුවර්. ඔව් මේකේ මේ පොඩි එක මේ එක පොයින්ට් එකක් වගේ මේ නෝට් එක දැක්කම මතක් වුණේ. අපිට එක මිස් වෙච්ච තැනක් තිබ්බ. දැන් ගොඩක් කට්ටිය තර්ක කරනවා මේ ආලෝක වර්ෂ මිලියන ගානක් අහස දුර ගෙවාගෙන මේ මෙච්චර ටෙක්නොලොජි එකක් තියෙන ඩයිමෙන්ෂන් සරහා යන්න පුළුවන් ජීවීන් ඇවිල්ලා පෘථිවිය ක්‍රෑෂ් වෙනවද කියලා. හරිද? ඔච්චර ටෙක්නොලොජි දෙනයි ක්‍රෑෂ් වෙන්නේ කියලා. ඒතර පළවෙනි දේ තමයි ඒකුල්ල ටෙක්නොලොජි යූස් කරනවා නම් දෙයස ප්‍රොබබිලිටි. ඒ කියන්නේ වාර කියන්නේ ප්ලේන් එකක් ගත්තත් කොච්චර හොඳට අපි මොනවා ටෙක්නොලොජි කොච්චර හොඳට හදුවත් යම් කිසි අවස්ථාවක් කිනවා ඒක ක්‍රෑෂ් වෙයි. මොකද මේ 100%ක්ම පර්ෆෙක්ට් කිසිම දෙයක් මුළු විශ්වයම නැහැ. ඒක අපි පිළිගන්නේ නැහැ. අනිවාර්යෙන් ක්‍රෑෂ් වෙන්න හැකියාවක් තියෙනවා අතිවිශාල කාලයක් මුළුල්ලේ. මොකද මේ ක්‍රෑෂ්ඩ් කියන ක්‍රෑෂ්ඩ් ඒලියන් ඒ ස්පේස් ක්‍රාෆ්ට් කියන එක අපි ගත්තොත් ලඟදී ක්‍රෑෂ් වුණා කියලා ඒක කොමන් නෑ. කොමන් නෑ. අපි කියන්නේ නැහැ මේ ඊයේ පෙරේද ක්‍රෑෂ් වුණා කියලා. මොකද ඇමරිකාවේ ඒ කියන්නේ දැන් ඒ සම්බන්ධයෙන් විවිධ විසල් බ්ලෝවර්ස්ලා විවිධ අවස්ථාවල ඇවිල්ලා කියලා තියෙනවා. මේ ක්‍රෑෂ් වෙච්ච යානා ගොඩක් වෙලාවට පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හොයාගත්තා කියලා. හා. ඒ කියන්නේ මේ අවුරුදු 1000 ගානකට කලින් සමහර විට අවුරුදු ලක්ෂ ගානකට කලින් හවස මිලියන ගානකට කලින් ක්‍රෑෂ් වෙච්ච යානා වෙන්න පුළුවන්. එතකොට මේ ගොඩාක් ෆ්ලයිං අවර්ස් මිලියන ගානක් බිලියන ගානකින් ක්‍රෑෂ් වෙච්ච දෙක තුනක් තමයි හම්බ වෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. ඒකින්ද array තර්කයේ එතන එහෙමමම ගන්න බෑ. ඒක හින්දා මේක වෙන්න බෑ කියන එක කියන්න බෑ. මේකේ ස්පෙක්ට්‍රම් එක ලොකුයි. කියන්නේ අපිට හිතා ගන්න බෑ. මනුස්ස වර්ගයාගේ ඉපිට තියෙන දෙයක්. ඔව් සහ අවුරුදු. ඒ කියන්නේ දැන් ඔය කියන්නේ ඔක කාලය කියලා කියන්නේ අමුතු ෆැක්ට් එකක් වෙන ඔය කතාවට එනකොට කොහොමද වෙන වෙන මොකද ඒවට කියන්නේ වෙන වෙන තල ඇතුලේ නම් මේ ගමන යන්නේ කාලය ඒගොල්ලන්ගේ ටයිම් ස්පීඩ් එක සමහරට ඒගොල්ලෝ හැප්පිලා වලිදාගෙන කඩාගත්තද කොහොමද අපි දන්නේ ඔව් ඉතින් රයිට් අපි තව දවසක මේ වගේ ඉන්ට්‍රස්ටිං සබ්ජෙක්ට් එකක් එක්ක සෙට් වෙමු ඉතින් ඔයගොල්ලෝගේ වැඩේටත් සුභපතනවා එතකොට ඔයගොල්ලෝ හැමෝම දන්නවා සංජය කියලා කියන්නේ e-learning.lk ඒ channel එකට යනවා නේද සංජය? ඔව්. හරි. එතකොට ඒක e-learning.lk කියන ගොල්ලන්ට දැනුම සම්බන්ධයෙන් මේ දෙන්නම දැනුම දෙන්නේ මේ grantha.lk මේ e-learning.lk. එතකොට ඒක මේ කියන කතාව. එයා පොත් මම online. ඉතින් ඒ දෙන්නම කරන්නේ දැනුම දෙන එක. ඉතින් මේකත් එක්තරා ආකාරයක දැනුමක් තමයි. ඉතින් ඒගොල්ලෝගේ services ගැනත් බලන්න. description එකේ මතක් වුණොත් link එක දාන්න නැත්නම් ඔයගොල්ලෝ comment එක දාන්න වෙයි. ආ comment එක දාන්න. නැත්නම් මම බැලුම් ගන්නවා නේ. links නැහැ කියලා. ආ right. එහෙනම් බොහොම ස්තුතියි බුණවස්තවට. ඔව් right.